नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् श्रद्धा संपन्न कारुणिक पिनतुनी हम केनेक्म उतुम सद्धर्म श्रवणेट सूदानंगन महुत लोतुरा सम्मा संबुद्धरजानन वहंसे देशना कल एवतुम सद्धर्म सागरें स्वल्पयक् नमुत मे महुत्तेदि श्रवणे करगन्नटाई हम केनेक्म बलापुरुत्तु वेन्ने विशेषयेन्म मे अवस्थाव मे विधिहट सूदानम वन्नट केरुनु पसुबीम पिलिबंदव सूदानम केरुनु पसुबीम पिलिबंदव අපි මුලින්ම සිහිපත් කිරීම වැදගත් කියලා කල්පනා කරනවා අපේ රටේ වගේම පිට රටවලත් අපේ උරුමයක් ලෙස අපිට විශාල පුස්කොළ පොත් සංඛ්‍යාවක් දැකින්නට පුළුවන්කම තිබෙනවා ඉතින් මේ විශාල අපේ උරුමය ක්‍රමක්‍රමයෙන් විනාශයට පත්වන ආකාරයක් අපි පසුගිය කාලයේ පුරාවට දැක්කා විශේෂයෙන්ම විදේශගතව තිබෙන පුස්කොළ පොත් නම් ඒ රටවල්වල තිබෙන තාක්ෂණය සමග සංරක්ෂණය වෙලා තිබුණත් අපේ රටේ ලංකාව තුළ බොහෝ විහෙර විහාරස්ථානවල තිබෙන පුස්කොළ පොත් ඉතාමත් වේගයෙන් ඒ දේවල් භාවිත නොවීම නිසා විනාශ මුඛයට පත්වන ආකාරය පිළිබඳව අපි පසුගිය කාලයේදී දැක්කා විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳව අපි හොයාගෙන යනකොට අපිට අද දවසේදී බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තිබුණත් ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට පවා පාදක කරගත්ත ඒ පැරණි පුස්කොළ පොත් ඉතුරුව තිබුණොත් තමයි එහි අනන්‍යතාවය තවදුරටත් සංරක්ෂණය වෙන්නේ ඉතින් ඒ වගේම බුද්ධ ජයන්තියට පවා පාදක නොවුණු පුස්කොළ පොත් බොහෝ විහාරස්ථානවල රහසිගතව නමුත් ඉතුරුව තිබෙනවා එදා යුගයේදී ඒ දේවල් හොයාගන්නට තරම්ම පහසුකම් නොතිබුණු නිසා වන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපි බලනකොට අපේ රටේ බොහෝ තැන්වල ධර්ම පොතක පුස්කොළ පොත් විදිහට දකින්න පුළුවන්කම තිබෙනවා. නමුත් මේ පොත්පත් ක්‍රමක්‍රමයෙන් විනාශයට පත් වෙනවා. ඉතින් අපිට අවශ්‍යතාවයක් පැන නැගුණ පසුපිය කාලයේදී पट्टान प्रकरण पुष्कल पट्टान बुद्ध जयंती पेर सिधु केरुनु त्रिपिटक संस्करण दखिन्न तिबुनु किरियल्ले ज्ञान विमल गौरवनी नायक माहिपानन महंसे विसिन संस्करण कल ए त्रिपिटक पट्टान प्रकरण पवा पादक उन पुष्कल पोत दाहत वर्षे पमन सिधुनु गंगत्र व्यसने हसुवेला සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ වගේ අපිට ඉතාම වැදගත් පුස්කොළ පොත් අපේ රටෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහී යනවා. ඇතැම් විහාරස්ථාන කාලයාගේ ඇවෑමෙන් අරාජිකත්වයට පත් වෙනකොට ඒ විහාරස්ථානවල තැන්පත්ව තිබුණු පුස්කොළ පොත් විනාශයට පත් වෙනවා. ඒ වගේම ඇතැම් පිරිස් විසින් මුදල් මත ජීවත් වීම නිසා ඒ දේවල් විදේශයන් තලවි කිරීම අද දක්වාත් මේ වෙනකොටත් සිදු වෙනවා. ඉතින් මේ ආදී සියලු කටයුතු දිහා අපි බලනකොට අපිට පේනවා අපේ ඒ වටිනා උරුමය සාසනික සහ ජාතික උරුමයන් මහා වෙසණයට මුහුණ පාලා තිබෙන බව. ඉතින් අන්න ඒ හේතුව නිසාම තමයි අදහස් කළේ මේ පුස්කොළ පොත් යම්කිසි විදිහකින් සංරක්ෂණය කරලා අපිට තියන්නට පුළුවන්කම ලැබුණොත් එය අපේ අනාගතයට මහා අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි ඒ වගේම අනාගතයට අපේ මේ මහා උරුමය රැකදීමක් බවට පත් වෙයි කියලා අලුතෙන් පුස්කොළ පොත් ලියවීමක් අද වෙනකොට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ බොහෝ කලාතුරකින් තැනක පුස්කොළ පොත් ලිවීම අපිට දකින්නට පුළුවන්කම ලැබුණත් මහා පරිමාණයෙන් විහාරස්ථානවල තිබෙන පුස්කොළ පොත් නැවත නැවත පිටපත් කිරීම විදිහට සිදුවීම් අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ ඉතරනි පුස්කොළ පොත් සංරක්ෂණය වෙලා
නැවත මුද්‍රිත මාධ්‍යයට පත්වීමත් සමහර වෙලාවට අපි දකිනවා ඉතාම අඩු මට්ටමක තිබෙනවා එබඳු ශාස්ත්‍රීය පර්යේෂණයන් සිදුවීම කියන දේ. ඉතින් මෙන්න මේ ආකාරයේ දේවල් දිහා අපි බලනකොට මේ උරුමය අපෙන් අයින් වෙලා ගියොත් ඒක ඇතැම් ග්‍රන්ථ තිබෙනවා අයින් වුණාම තමයි ආපහු ඒ කියන්නේ හොයාගන්නටවත් ලැබෙන්නේ නැති මට්ටමේ පැරණි පුස්කල පොත් පවා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ඉදිරියට සංරක්ෂණය විය යුතුයි කියන අදහසේ ඉඳලා වර්තමාන තාක්ෂණය උපයෝගී කරගෙන මේවා අපිට පුළුවන්කමක් ලැබුණොත් ස්කෑන් කරලා කොපි විදිහට තියාගන්නට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අපිට ගබඩා කරලා තියාගන්නට පුළුවන් නම් ඒ ඉතාම වැදගත් කියලා හිතලා තමයි මේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට යෙදුනේ. එවගේම මේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය හා සමගාමීව අපි කාලීන අවශ්‍යතාවයක් කොට දැකපු දෙයක් තමයි වර්තමාන කාලයේ සිදුවන නොඑක් ධර්ම විකෘතීන්ට පවා පදනම් වුණ ඒ විදේශගතව පවතින පුස්කොළ පොත් සංචිතයන් නැවත අපේ රටට ලබා ගැනීම පොත් විදිහට ලබා ගන්නවට වඩා සාර්ථකම ක්‍රමය තමයි ඒවලත් ඩිජිටල් කොපි එකක් අපිට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ ක්‍රමය. ඒ නිසා මෙන්න මේ කියන දෙපැත්තකින්ම අපිට මේ අපේ උරුමය සංරක්ෂණය කිරීම සිදු කිරීම වැදගත් කියලා අපි කල්පනා කළා. ඉතින් අන්න එහි ප්‍රතිඵලයක් විදිහට අපි ඒ විදේශගතව තිබෙන පුස්කොළ පොත් පිටපත් විදිහට නැවත අපේ රටට ලබා ගැනීමේ ව්‍යාපෘතියකුත් අපේ රට තුල දැනට පවත්නා පුස්කොළ පොත් පිටපත් කරලා ඩිජිටලයිස් කරලා අපි ඒ විදිහට තබා ගන්න ව්‍යාපෘතියකුත් ආරම්භ කරන්නට යෙදුණා. මේකෙන් මූලික වශයෙන් අපි බලාපොරොත්තු වුණේ මේ දැනට භාවිතයේ නොමැති පැරණි පුස්කොළ පොත් යථාකාලයේහි මුද්‍රිත මාධ්‍යයට අරගෙන මිනිසුන් අතර සුලභ කිරීමත් එවැගේම ශාස්ත්‍රීය පර්යේෂකයන් සඳහා ඒ අවකාශය සලසා දෙමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් ඔස්සේ මේ අපේ උරුමය නැවත අපේ සමාජයට වර්තමානයට උචිත පරිදි දායාද කිරීම තමයි අපි බලාපොරොත්තු වුනේ. ඉතින් අන්න ඒ කටයුත්ත භික්ෂුන් වහන්සේ නමක් හැටියට සහ භික්ෂුන් වහන්සේලා හැටියට අපිට ඒ අදහස තිබුණත් එයට අවශ්‍ය සත්පුරුෂ දායකත්වයේ නැතිනම් ඒ කටයුත්ත සාර්ථක කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒ කටයුත්ත පිළිබඳව අපි කතා කිරීමේදී මූලික වශයෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඒ පින්වත් පිරිසක් හර්ෂණී මහත්මිය රන්ද මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස මූලික වශයෙන්ම දැනට වසර එකහමාරකට පමණ කලින් ඒ අය මේ කටයුත්ත සිදු කරමු කියලා ඒ සඳහා එකතු වුණා පළවෙනි ඒ කණ්ඩායමක් විදිහට. මොකද ඒ කටයුත්ත සිද්ධ කරගෙන යනකොට අපිට සිදු වෙනවා එයට අවශ්‍ය කැමරා වගේම ඒ තාක්ෂණික උපකරණ සපයා ගන්නට ඒ වගේම මාසික වේතන ඒ කණ්ඩායම් විදිහට පවත්වාගෙන යන්නට. ඒකට මෙන්න මේක මේ විදිහට ආරම්භයක් ලෙස ආරම්භ කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ මේ ලංකාව පුරා තියෙන මහ විශාල පුස්කොළ පොත් ප්‍රමාණයක් මේ විදිහට තුන් දෙනෙකුගේ කණ්ඩායමකින් කරලා ඉවර කරන්නට පුළුවන් කමක් නැති වෙනවා නැති වෙයි. මොකද විශාල පොත් ප්‍රමාණයක් අපිට දකින්නට තිබෙන නිසා. ඒ නිසාම ඒ පිළිබඳව අපි ඒ ප්‍රසන්ත මහත්මයා සමඟ සාකච්ඡා කිරීමේදී එතුමන් සිහිපත් කළා ඒ සඳහා එතුමන්ලා දායක වෙනවා කියලා. ඒ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රසන්ත මහත්මයා ඇතුළු ඒ කල්යාණ මිත්‍ර පිරිස ඒ ලාල් මහත්මයා රංජිත් මහත්මයා ලකල් මහත්මයා ඇතුළු ඒ කල්යාණ මිත්‍ර පිරිස විසින් තව කණ්ඩායමක් සඳහා දායකත්වයේ ලබා දෙමින් ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්නට කටයුතු සූදානම් කළා. ඒ වගේම ඊට සමගාමීවම ඒ ඇමරිකාවේ චින්තක මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිසත් එහෙන් එකතු වෙලා මේ විදිහට මේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය වැඩපිළිවෙළක් එහෙත් කණ්ඩායමක් විදිහට දායකත්වයේ සපයන්නට ඉදිරිපත් වුණා. ඒ වගේම විශේෂයෙන්ම අපි මෙතනදී අපේ එංගලන්තයේ දායක පිරිසට මේ ලංකාවේ සිදුවන මේ ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වෙන ලෙස අපි සිහිපත් කළේ නැහැ. මොකද ඒ වෙන විටත් ඔවුන් විශාල ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා ඉන්න නිසා
ඒ පින්වත් සියලුම දෙනා ඒ එංගලන්තය තුල තියෙන බ්‍රිතාන්‍ය පුස්තකාලයේ වගේම මැන්චෙස්ටර් පුස්තකාලයේහි ඒ වගේම වෙල්කම් ලයිබ්‍රරියේ මේ විදිහට ඒ පුස්තකාලයන්හි තිබෙන ඒ පොත්පත් පිටපත් විදිහට නැවත අපේ රටට ලබා ගන්න වැඩපිළිවෙලකට ඍජුවම දායක වෙලා හිටපු නිසා අපි ලංකාවේ සිදුවන මේ සංරක්ෂණ ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන්ට සිහිපත් කිරීම කළේ නැහැ දායකත්වයක් අපේක්ෂා කළේ නැහැ නිසා එංගලන්තයේ පිරිස ඒ කටයුත්ත බොහොම සාර්ථකව සිදු කරමින් ඒ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තිබෙන පුස්කොළ පොත් පිටපත් නැවත අපේ රටට ලබා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙලත් ඒ වගේම බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තිබෙන ඒ පුස්කොළ පොත් නැවත අපේ රටට ලබා ගන්න අවශ්‍ය වැඩපිළිවෙලත් සකස් කරලා තිබෙනවා සහ මේ වෙන විටත් ඒ කටයුතු බොහොම සාර්ථකව ඒ අයගේ දායකත්වයෙන් යුක්තව සිදු කරගෙන යනු ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පින්නතුන්ගේ මේ මහා සත්පුරුෂ දායකත්වය නිසා අපිට අපේ රටේ බොහොම වේගයෙන් විනාශයට පත් වෙමින් ගියපු ඒ මහා ධර්මය මේ ඒ මහා උරුමය අපිට තවදුරටත් සංරක්ෂණය කරගැනීමේ හැකියාව ලැබුණා. ඒ වගේම විදේශගතව තිබෙන අපේ උරුමයත් අපේ රටට පිටපත් ලබා ගැනීම විදිහෙන් හෝ ඉදිරි පර්යේෂණයන් සඳහා ඒ අවශ්‍ය පසුබිම සකස් කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සියල්ලක්ම ශාසනෝන්නතිය සඳහා හේතු වන මහ විශාල කුසලයක්. මේ මහා කුසල ධර්මය ඔබ ඔබේ ජීවිතයට සිදු කරගනු ලබන අද්විතීය කුසලයක් හැටියට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. මොකද මේ පුස්කොළ පොතක් හදනවා කියලා කියන්නේ ඒක එච්චර ලේසි කටයුත්තක් නෙමෙයි. නිකම්ම අපි කඩෙන් ගිහිල්ලා පොතක් අරගෙන දෙයක් ලියනවා වගේ නෙමෙයි. පුස්කොළ පොතක් සකස් කරනවා කියන මේ ක්‍රියාවලිය එක මහා අසීරු කාර්යයක්. ඒ තලගහේ තියෙන තල ගොබය ඒක ගොබේ කපා ගන්නට පෙර ඉඳලම ඒකට අවශ්‍ය කටයුතු සිදු කරලා ඉතින් කපනවා කියන එකක් ලේසි නෑ. තල ගොබ කපාගෙන ඇවිල්ලා ඒ තල ගොබ නැවත ඉරටු අයින් කරලා කොළ විදිහට ගලවගෙන බෙහෙත් වතුරේ තඹලා ඊට පස්සේ මන්දපවණේ මේවා වේලෙන්නට තියලා නැවත පින්නේ වේලෙන්නට ඇරලා මේ විදිහට නොඑක ආකාරයට මේකට බොහෝ කටයුතු රාශියක් මේකට සිද්ධ කරනවා. ඊට පස්සේ එක පුස්කොළයක් අරගෙන සියවතාවකට වැඩිය බරක් යොදමින් ලීයක දාලා මැද ගන්නවා. මේ විදිහට මැදගෙන ගානට මේ දේවල් කපලා සකස් කරගෙන කළු මැදලා සුදු මැදලා මේ විදිහට තමයි මේ පුස්කොළ පොතක් සකස් කරන්නේ. ඒ වගේම එකට පන්හිඳෙන් ඊට පස්සේ අකුරු ලියනවානේ. මේ ඇත්තටම අකුරු කැපීමක් සිද්ධ කරන්නේ. මේ අකුරු කැපීම කියන එක අකුරු කතුවට පස්සේ ඒ අකුරු ඇතුළත අර සියුම්ම තියෙන අඟුරු කුඩු ඒ දොරණ තෙල් ආදී තෙල් ජාතිත් එක්ක මිශ්‍ර කරලා ඇතුළට දාලා කළු මඳිනවා කියන්නේ ඒකට. නැවත සුදු මැදලා මේ විදිහට තමයි පුස්කොළ පොතක් සකස් වෙන්නේ. ඒකට ඒක මහා අසීරු කාර්යයක්. අද කාලේ තිබෙන තාක්ෂණයක් එක්ක නම් රැයට හරි දෙයක් කරන්න පුළුවන් විදුලිය තිබෙන නිසා. නමුත් එදා එහෙම තාක්ෂණයක් නොතිබුණු කාලෙදී භික්ෂුන් වහන්සේලා සහ ගිහි පින්නතුනොත් ගිහි උගතුනොත් මහා විශාල පරිශ්‍රමයක් දරලා තමයි මේ පුස්කොළ පොත් මේ විදිහට පුස්කොළ පොත්වල ලියලා මේ ධර්මයේ පවත්වාගෙන ආවේ. පුස්කොළ පොත් දිහා අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ඒ ගත්ත මහා පරිශ්‍රමය කොච්චරද කියලා. ඒ නිසා පුස්කොළ පොත් ලියපු ස්වාමින්වහන්සේලා බොහෝ විට උන්වහන්සේලා මේ ජීවිතයේ අරහත්ත්වය ප්‍රාර්ථනා කළා වෙනුවට උන්වහන්සේලා බලාපොරොත්තු වුණේ බුද්ධත්වය. මොකද උන්වහන්සේලාගේ මේ ජීවිතයේ ඒ වීර්ය කිරීම කියන කාරණාවට වඩා උන්වහන්සේලා ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ මේ මහා ධර්ම ශාස්ත්‍රීය සේවයට. එනිසා උන්වහන්සේලා මේ ලියු පිනින් ලෝතරා බුදු වෙම්මා කියලා බොහෝ පුස්කොළ පොත්වල අන්තිමේටම දක්වමින් මේ මහා සත්පුරුෂ කාර්යය දා සිද්ධ කළේ. ඉතින් උන්වහන්සේලා ගත්ත ඒ මහා පරිශ්‍රමය අද වෙනකොට අපි අතට පත් වෙලා තියෙනවා. නැතිනම් මේ මහා පරිශ්‍රමයේ ප්‍රතිඵලය අද අපි ළඟට ඇවිල්ලා තියෙනවා. අද අපිට ධර්මයේ ලැබිලා තියෙන්නේ, ශාසනයේ ලැබිලා තියෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට. එනිසා මේ දේවල් මේ අනන්‍යතාවය සහිතව ඉදිරියට පවත්වන එක, ඉදිරියට තබන එක ඔබ අප හැමදෙනා කෙරෙහිම අද දවසේදී පැවරුණු මහා වගකීමක්. ඒ වගකීම අප විසින් කෙසේ හෝ ඉෂ්ට කළ යුතු වෙනවා. මොකද එදා ඒ විදිහට හිතපු අය නිසා තමයි අපිට මේ විදිහට
පුස්කොළ පොත් ලැබිලා තියෙන්නේ නැතිනම් මේ උරුමය ලැබිලා තියෙන්නේ ධර්ම විනය ලැබිලා තියෙන්නේ ශාසනය ලැබිලා තියෙන්නේ මේ හැම දෙයක්ම එදා මහා ඒ කරපු මහා කැපකිරීමේ ප්‍රතිඵලය. ඉතින් අද අපි මේ ඒ මහා කැපකිරීමට ගෞරවයක් විදිහට ඒ දේවල් සංරක්ෂණය කළ මේ ශාසන ධර්මය සුරක්ෂිත කරන්නේ නැත්නම් එයින් ලැබෙන අපි අපි අපේ අස්පන අපිට මේ දේවල් විනාශයට පත් වෙනවා කියන එකෙන්ම අපි නුසුදුසු සම්භවට අපි මුපත් කරගෙන තියෙනවා. එනිසා මේ කෙසේ හෝ අපි සංරක්ෂණය කළ යුතුයි ආරක්ෂණය කළ යුතුයි. ඒක මහා කුසලයක්. ඒ වගේම මේ කරන වැඩපිළිවෙල කොච්චර දුරට සාර්ථක වෙනවද කියනවා නම් දැන් අපි දන්නවා ඉදිරියට අපි අපේ ප්‍රසන්ත මහත්මයා මතක් කළා ත්‍රිපිටක සංරක්ෂණ පනත කියලා. ත්‍රිපිටක සංරක්ෂණ පනත කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාටවත් වැරදි කරන අයට දඬුවම් දෙනවා කියන පදනමක් කරන්නට නෙමෙයි. ඊට වඩා මහ විශාල අර්ථයක් බලාපොරොත්තු වෙන පනතක් එක. ඒ තුළ බලාපොරොත්තු වෙන එක කොටසක් තමයි මේ බුද්ධ ජයන්ති පරිවර්තනයේ උනස් නැවත පාඨශෝධනයකට ලක් කරමින් ඒ තවදුරටත් අපේ තීර මූලාශ්‍ර හා සංසන්දනය කරගෙන ඒ නැවත උගතුන් ලවා පාඨශෝධනයකට ලක් කිරීම. එතකොට අන්නේ බඳු දේවල් නැවත සිද්ධ කෙරෙනකොට මේ පුස්කොළ පොත් එකතුවක් විදිහට අපි ළඟ තියෙනකොට අපි ගත්තොත් එහෙම දැන් මජ්ක්‍ධිම නිකායේ පුස්කොළ පොත අපි ගත්තොත් අපි ළඟ තියෙනවා නම් විහාරස්ථාන 10කින් ලංකාවේ ප්‍රදේශ 10කින් එකතු කරගත්ත පුස්කොළ පොත් 10ක්. ඒ වගේම එංගලන්තයෙන් අපේ රටින් එදා අරගෙන ගිහිල්ලා එහෙන් අපේ රටට ගෙනාපු පුස්කොළ පොත් මේ ආදී සියල්ලම එකතු කරලා ගත්තාම මජ්ක්‍ධිම නිකායේ අද අපි පරිශෝධනය කරනකොට ඒ පුස්කොළ පොත් 10ම බලලා ඒ පිටපත් 10ම එකම විදිහටද තියෙන්නේ මොන මොන වචනේද වෙනස් වෙලා තියෙන්නේ ඒක ලේඛන දෝෂයක්ද ඒක නිවැරදි දෙයක්ද කියලා අපිට නිවැරදි කරලා හරියටම ඒ පෙළේ තවදුරටත් නිර්වද්‍යතාවයේ පැහැදිලි කරගෙන ඒ දේවල් සංස්කරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒකට මේ කාර්යය එතකොට විහාරස්ථාන ගානේ ඇවිදමින් මේ භික්ෂුන් වහන්සේලාට වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. මොකද සියලුම පිටපත් එක තැනක තියෙනවා. අපිට තාක්ෂණයේ ඔස්සේ දේවල් නරඹන්න පුළුවන්කමක් තිබෙනවා. ඒකට බොහොම ළඟින් ඉඳලා ඒ දේවල් ඒ කටයුතු ටික සිද්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ වගේ මහ විශාල සාසනික වශයෙන් වැදගත් වැඩපිළිවෙලක්. ඒ වගේම ජාතික වශයෙන් වැදගත් වැඩපිළිවෙලකට තමයි ඔබ සියලුම දෙනා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මේ ලංකාවේ ව්‍යාපෘතිය සහ ඒ පිටරට බ්‍රිතාන්‍ය තුළ දැනට ක්‍රියාත්මකයේ ව්‍යාපෘතිය ආදී මේ සියල්ලටම සමස්තයක් ලෙස සියලු පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටම ඔබ කරන මේ මහා කාර්යෙහි තිබෙන වැදගත්කම පිළිබඳව පැහැදිලි කර දීමක් විදිහටත් ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවක් කිරීම වෙනුවෙනුත් තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව මේ විදිහට සූදානම් කරගන්නට අදහස් කළේ. මොකද අපි කරන දේ අවබෝධයෙන් කිරීම ඉතාම වැදගත් වෙනවා. කුසලයක් බවට පත් වෙන්නේ අපි මේ පිළිබඳව අවබෝධයෙන් අපි නුවණින් කරනකොට. ඒ නිසා මාසිකව ඔබ මේ කුසලයේ සඳහා සම්බන්ධ වුණත් ඒ පිළිබඳව ඔබ වැය කරන චේතනාව අඩු නම් ඔබට ඒ පිළිබඳව තියෙන අවබෝධය අඩු නම් ඒ කුසලය අඩු වෙනවා. ඒ නිසා ඔබ කරන්නේ කුමක්ද? කුමකටද ඔබ සම්බන්ධ වෙන්නේ? ඔබේ දායකත්වයේ සැපයෙන්නේ කුමකටද? මෙන්න මේ දේ පිළිබඳව ඔබ අවබෝධ කරගෙන තිබීම ඉතාම වැදගත්. ඉතින් අන්න ඒ කරුණ ටික පොදුවේ පැහැදිලි කරන්නටත් ඔබ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමක් විදිහටත් අරමුණු කරගෙන තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව මේ විදිහට සූදානම් කරගන්නට යෙදුනේ. ඉතින් මේක තමයි ධර්ම දේශනාව සඳහා මූලික වුණ පසුබිම. ඉතින් අපි අද දවසේදී මේ වෙලාවේදී ඒ ධර්ම දේශනාව සඳහා අපි මේ වෙලාව ගන්නවා යොමු වෙනවා දැන් ඒ මේ සියලුම දෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා ආශිර්වාද කිරීමක් විදිහට විශේෂයෙන්ම අද දවසේදී ධර්මදේශනාව සඳහා පාදක කරගන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතේහි දකින්නට ලැබෙන ඒ මජ්ක්‍ධිම සූත්‍රය අපි හොඳට අහලා පුරුදු අපි දන්න සූත්‍ර දේශනාවක්. මේ පින්නතුනුත් නොඑක් විදිහට නොඑක් ආකාරයන්ගෙන් නොඑක් ක්‍රමයන්ගෙන් මේ සූත්‍ර දේශනාව පිළිබඳව අසා තිබෙනවා. ඒ පිළිබඳවම තමයි අද දවසේදීත් අපි නැවත මේ විදිහට කතා කරන්නට අදහස් කරන්නේ. ඉතින් ඇත්තටම මේ මජ්ක්‍ධිම සූත්‍රය අපිට මේ කෙටි කාලයකින් කතා කරලා අවසන් කරන්නට පුළුවන් සූත්‍ර දේශනාවක් නෙමෙයි. අපිට
බොහොම පෙළ විදිහට කියාගෙන යන්නට පුළුවන්කම ලැබුණත් ඉතාම ඉක්මනට නමුත් මෙහි අර්ථය පිළිබඳව අපි එකින් එකටගෙන සාකච්ඡා කරන්නට ගියොත් අපිට දීර්ඝ ලෙස මෙහි මෙය සාකච්ඡා කරන්නට හැකියාව තිබෙනවා මේ මජ්ජි සූත්‍රයේ මේ මජ්ජි සූත්‍රයේ සඳහා පදනම වෙන්නේ බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතන මිගදායේ වැඩවාසය කරන කාලෙදී බොහෝ භික්ෂුන් වහන්සේලා ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ මේ ශාසනයේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා පච්චාබත්තම් පින්ඩපාත පටික්කන්තානම් දවල් කාලෙදී ඒ මණ්ඩල මාලයේට එකතු වෙලා හවස් වෙනකොට මේ කතාවක් පටන් ගත්තා අයනන්තර කතා උදපාදි කියලා කියන අයන් අන්තර කතා මේ අතුරු කතාවක් පටන් ගත්තා කොහොඳ කතා කළේ මේ උත්තමිදං ආවසෝ භගවතා පාරායනේ මෙත්තේහ පඤ්ඤේ භාග්‍යතුන් වහන්සේ විසින් පාරායනෙහි මෙත්තේය පඤ්ඤේහි මෙත්තේය ප්‍රශ්නේදී මෙහෙම දේශනා කළා තියෙනවා මේ පාරායන වග්ගය කියලා කියන්නේ පින්තුනි සුත්ත නිපාතේහි දකින්නට ලැබෙන ඒ අටක වග්ගය සහ පාරායන වග්ගාදී මේ දකින්නට ලැබෙන වටිනා ධර්ම විග්‍රහයක් ඒ ධර්ම විග්‍රහය එදා සමාජයේ තුල බොහොම විශේෂිත වූ ධර්ම විග්‍රහයක් බවට පත් වුණා ඒකට හේතුව වුණේ මහ විශාල බාවාරි බමුණ සහ ඔහුගේ ශිෂ්‍ය පිරිස එදා සමාජයේ තුල මහ විශාල අවධානයට යොමු වුණ උගත්තයි සම්මත මහ තරුණ බ්‍රාහ්මණ පිරිසක් මෙන්න මේ පිරිස බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කරපු සාකච්ඡාව තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් එදා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්ම කාරණාව සහ ඒ බ්‍රාහ්මණ දරුවන් විසින් බ්‍රාහ්මණ කුමාරවරුන් විසින් ඒ විමසපු ප්‍රශ්න එදා සමාජය තුළ බොහොම ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. අපිට බොහෝ සූත්‍ර ගණනාවක දකින්නට පුළුවන්කම ලැබෙනවා. එදා කාලෙදී ඒ බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්න සහ ඒ දේවල් සජ්ජායනා කළා කියලා බොහෝ ගිහි පිරිස් පවා. එතකොට මේ ඒ සජ්ජායනාවන් දිහා බලනකොට අපිට දකින්න පුළුවන් එක නිගමනයකටපත් වෙන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව එදා ශ්‍රාවකයන් අතර පවා ඒ කියන්නේ දැන් ආනන්ද තෙරුන් වහන්සේ පමණක්ම දරාගත් ඒ කියන්නේ ආනන්ද තෙරුන් වහන්සේ දරාගෙන ආවා. නමුත් ආනන්ද තෙරුන් වහන්සේ විතරක් නෙමෙයි මේ දේවල් පාඩම් කරගෙන මේ ධර්ම විනය පවත්වාගෙන ආවේ. එදා හිටපු ඒ ගිහි අය පවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කටපාඩමින් දරාගෙන ආපු බවට සාධක අපිට ත්‍රිපිටකයේ තුලම දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ මජ්ජි සූත්‍රය කතා කරෙන්නේ සාකච්ඡා කරෙන්නේ අන්න ඒකම පසුබිම් කරගෙන ඒ පාරායනයේ මෙත්තේය පඤ්ඤේ ඒ කියන්නේ මෙත්තේය කියන මේ බ්‍රාහ්මණ කුමාරයා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ලබා දීපු පිළිතුර පිළිබඳව තමයි මෙතනදී මේ සාකච්ඡාව පැන නැගුණේ. එතකොට මේ මෙත්තේය කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රෝමි මහපුරිසෝති සෝධ සිබ්බනි මච්චක. එතකොට මේ සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. එතකොට මේ යම්කිසි කෙනෙක් උභන්තේ උභෝ අන්තේ කියන එක. එතකොට මේ යම්කිසි කෙනෙක් මේ ලෝකෙ මේ උභය අන්තයන් පිළිබඳව අන්ත දෙක පිළිබඳව විදිත්වාන දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මජ්ජේ මද්දේහි මන්තා ප්‍රඥාවෙන් න ලිප්පති තැවරීමක් වෙන්නේ නැතුව උභන්තේ විදිත්වාන කියන්නේ අන්ත දෙක දැනගෙන මැද තවරෙන්නේ නැතුව මද ප්‍රඥාවෙන් දැනගෙන ප්‍රඥාවෙන් තවරෙන්නේ නැතුව මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති අන්න ඒකෙනා මහා පුරුෂයෙක් කියලා කියනවා සෝධ සිබ්බනි මන්තිකා අන්න ඒකෙනා මේ තෘෂ්ණාව නැමැති මේ සිබ්බනිය නැතිනම් තෘෂ්ණාව නැමැති මේ ගෙතුම සිබ්බනි කියලා කියන්නේ ගෙතුම කියන එකට එතකොට මේ තෘෂ්ණාව නැමැති මේ නැහුම ගෙතුම
ඉවත් කරලා දානවා. එතකොට ඒක නිරවුල් කරනවා, ගෙවලා දානවා. එතකොට මෙන්න මේ වාක්‍ය පිළිබඳව කතමානුකෝ ආවුසෝ ඒකෝ අන්තෝ කතමෝ ද්විතීයෝ අන්තෝ කිම් මජ්ජේ කාසිබනි. එතකොට මෙතන හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් අහන ප්‍රශ්නය තමයි කතමානුකෝ ආවුසෝ ඒකෝ අන්තෝ සෝ උභන්තේ කියලා කිව්වනේ. සෝ උභන්තේ විදිත්වාන. ඒ කියන්නේ උභය අන්තයන් පිළිබඳව දැනගෙන කියන එක. එතකොට කතමානුකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. එහෙත් මෙතන එක් අන්තය කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ අන්තෝ කතමෝ කතමෝ ද්විතීයෝ අන්තෝ දෙවෙනි අන්තය කියලා කියන්නේ කුමක්ද? එතකොට පළවෙනි අන්තය මොකක්ද? දෙවෙනි අන්තය මොකක්ද? ඒ වගේම කිං මජ්ජේ කුමක්ද? මජ්ජේ මැද්දේ කියලා කියන්නේ. ඒ වගේම කා සිබ්බනි මොකක්ද? සිබ්බනි නැතිනම් මොකක්ද මේ තියෙන ගැටීම කියලා කියන්නේ. මෙන්න මේක තමයි මේ භික්ෂුන් වහන්සේලා අතර සිදු වුණ කතා බහ බවට පත් වුනේ. එතකොට ධර්මදර භික්ෂුන් වහන්සේලා හැටියට මේ බොහෝ අසූපිරු තැන් ඇති ස්ථවිර භික්ෂුන් වහන්සේලා මෙතනදී විවිධ අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ කරනවා. එතනදී පළවෙනි එක තමයි එවන් උත්තේ අඤ්‍යතරෝ භික්ඛු තේරේ භික්ඛු එතදෝච. මේක කිව්වට පස්සේ අඤ්‍යතරෝ භික්ඛු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ස්ථවිර භික්ෂුන් වහන්සේලාට මේ විදිහට කියනවා. පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. ඇවැත්නේ ස්පර්ශය කියලා කියන්නේ ඒකෝ අන්තෝ එක්කන්තයක්. ඒ වගේම පස්ස සමුදයෝ ද්විතීයෝ අන්තෝ. පස්ස සමුදය කියලා කියන්නේ ස්පර්ශ සමුදය කියලා කියන්නේ එක්කන්තයක්. පස්ස නිරෝධෝ මධ්‍යේ. ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ මධ්‍යේ මධ්‍යයයි. තණ්හා සිබ්බනි තෘෂ්ණාව තමයි ගෙතුම. තෘෂ්ණාව තමයි බැඳුම. තණ්හාහිනං සිබ්බති තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. එතකොට තණ්හාහිනං සිබ්බති තෘෂ්ණාව තමයි ගොතන්නේ. කොහොමද මහන්නේ? තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. ඒ භවයාගේ අබිනිබ්බත්තිය පිණිස, ඒ භවයාගේ මනමින් හට ගැනීම පිණිස ඒ ගෙතුම කරන්නේ කවුද? තෘෂ්ණාව. එත්තවතාකෝ ආවුසෝ භික්ඛු මෙපමණකින් ඇවැත්නේ මේ ශාසනයේ මහනතෙම අභිඤ්ඤයං අභිජානාති. අභිඤ්ඤය ඌදේ පිළිබඳව දැනගන්න. අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. පිරිසිඳ දැක්ක යුතු දේ පිරිසිඳ දකිනවා. අභිඤ්ඤයං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිජානන්තෝ දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති. ඒ අභිඤ්ඤය දේ අභිජානනය කරන, පරිඤ්ඤය දේ පරිජානනය කරන ඒ පුද්ගලයා දිත්තේව ධම්මේ දිතු දැමීමේම මේ ජීවිතේදීම දුක්ඛස්ස අන්තකරෝ හෝති, දුක කෙලවර කරන්නෙක් බවට පත් වෙනවා. මේක තමයි එක තෙරුන් වහන්සේ නමක් විසින් ප්‍රකාශ කරපු පළවෙනිම අර්ථය බවට පත් වුනේ. එකතරුන් වහන්සේ නමක් විසින් ප්‍රකාශ කරපු පළවෙනිම අර්ථය. එතකොට මේ ප්‍රකාශනයේ දිහා අපි බැලුවොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා ස්පර්ශය එකාන්තයක්, ස්පර්ශ සමුදය එකාන්තයක්, ස්පර්ශ නිරෝධය මැදයි. ඒ වගේම තෘෂ්ණාව සිබ්බණිය. එතකොට මොකද්ද ස්පර්ශය කියලා කියන්නේ? මොකද්ද ස්පර්ශ සමුදය කියලා කියන්නේ? මොකද්ද ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ කියන කාරණාව පිළිබඳව අපිට විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී මේ සූත්‍ර දේශනාව අපි විමසා බලනකොට අපි හොඳට මතකයේ තබා ගන්නට ඕනේ මේක විවිධ පරියායන්ගෙන් කතා කරන සූත්‍ර දේශනාවක්. ඒ කියන්නේ මේ එක ක්‍රමයක් නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් විවිධ භික්ෂුන් වහන්සේලා ඒ දහම් කරුණ පිළිබඳව තමන් වහන්සේලාගේ සයන් ප්‍රතිභානය, තමන්ගේ වැටහීම දේශනා කරනවා. ඒතකොට දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ධර්මයට ඒ ප්‍රතිභානය නැතිනම් ඒ තමන්ට වැටහෙන ආකාරය පිළිබඳව කියන්නට පුළුවන්ද කියලා. ඔව්, ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ණය ක්‍රමයේ තුල පිහිටලා කෙනෙකුට කියන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී සඳහන් වෙන්නේ මෙබඳු අර්ථයක් කියන එක කියන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ණය ක්‍රමය ඉක්මවා ගිහිල්ලා කාටවත් එහෙම කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ණය ක්‍රමය කියලා කියන්නේ න්‍යාය ක්‍රමය කියන එක. එතකොට
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උභය අන්තය මධ්‍යය සහ තෘෂ්ණාව නැමැති ගෙතුම ගැන දේශනා කරන මේ විග්‍රහය අපි විමසීමේදී අන්ත දෙක කියලා කියන්නේ සාස්වත සහ උච්ඡේද කියන අන්ත දෙක මැද කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන අර්ථයකින් නෙමෙයි අපි ග්‍රහණය කරගත යුත්තේ. අපි ගොඩක් කලාවට අන්ත දෙක කියපු ගමන්ම මේ අන්ත දෙක අත්හැල යුතුයි මධ්‍යෙහි පිහිටිය යුතුයි කියලා අපි අපේක්ෂා කරනවා. එතකොට මේ මධ්‍ය සූත්‍රයේ අරගෙන බොහෝ දිනක් වැරදි විදිහට අර්ථකථනක් ඉදිරිපත් කරනවා. මේ කියන්නේ මේ ලෝකයේ තුල තියෙන මේ දේවල් වලින් අන්තයන්ගෙන් මිදිලා මේ මධ්‍යයට වෙලා සිටීම කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මධ්‍යේ මන්තාන ලිප්පති. එතකොට මේ මැද ප්‍රඥාවෙන් තවරෙන්නේ නැතුව ඉන්නවා. මැද ප්‍රඥාවෙන් තවරෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මැද ප්‍රඥාවෙන් තවරෙන්නේ නැතුව ඉන්න දර්ශනය තමයි වැදගත් වෙන්නේ. අවබෝධය තමයි වැදගත් වෙන්නේ. ඒ අවබෝධය තමයි Nirodhe බවට පත් වෙන්නේ. එනිසා මැද කියන එක අපි හැම වෙලාවකදීම නිර්වාණයයි කියලා මෙතනදී අර්ථ ගැනීමක් නොකොට යුතුයි. සෑම තැනකම එහෙම පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සැප වේදනාව දුක් එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ෂා වේදනාව නැදයි කියලා කිව්වහම අපිට උපේක්ෂා වේදනාව කියන එක අරගෙන කෙලින්ම ඒක නිර්වාණයමයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම අපිට මේ නොඑක් පර්යායන් දිහා අපි බලනකොට අපිට දකින්න පුළුවන් සක්කාය එක්කන්තයක්, සක්කාය සමුදය එක්කන්තයක්, සක්කාය නිරෝධය නැදයි. එතකොට එතනදී එතන සක්කාය නිරෝධය පිළිබඳව අපිට අර්ථයක් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ නාමයේ එක්කන්තයක්, රූපයේ එක්කන්තයක්, විඥානයේ නැදයි. එතකොට නාමයේ එක්කන්තයක්, රූපයේ එක්කන්තයක්, විඥානයේ නැදයි කියලා කිව්වට පස්සේ විඥානය කියන්නේ නිවන කියන එක නෙමෙයි. දැන් සක්කාය නිරෝධය නැදයි කිව්වා කියලා විඥානය කියන්නේ නැදයි කියලා කිව්වොත් අපි ඒකේ අර්ථය ග්‍රහණය කරලා තියෙන වැරදි තැනක ඉඳලා. ඒ නිසා මේ මැද පිහිටා සිටීමක් ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන්නේ. ප්‍රඥාවෙන් මැදෙහි නොතවරී වීමක් පිළිබඳව. මැදේ මන්තාන ලිප්තති කියලා කිව්වේ ඒකයි. එතකොට මේ ස්පර්ශය, ස්පර්ශ සමුදය සහ ස්පර්ශ නිරෝධය පිළිබඳව අපිට බොහොම ගැඹුරින් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ කාරණාව මෙතනදී එක භික්ෂුන් වහන්සේ නමකගේ අදහස. එතකොට ඒ භික්ෂුන් වහන්සේ නමකගේ මහා ස්ථවිර රහතන් වහන්සේ නමකගේ මේ අදහස අර ධර්ම විනයෙන් පරිබාහිර වූවක් නෙමෙයි. ධර්ම විනය තුලම පිහිටි අදහසක්. එතකොට ඒ අදහස අපිට බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්නට පුළුවන්. කොහොමද ස්පර්ශය අන්තයක් වෙන්නේ? ස්පර්ශ සමුදේ කාන්තයක් බවට පත් වෙන්නේ? ස්පර්ශ නිරෝධයේ මධ්‍යයයි කියලා කියන්නේ. පින්නතුනි මෙතනදී ස්පර්ශයේ කාන්තයක් කියලා කියනකොට මේ ස්පර්ශයේ නැමැති අන්තය තුල තමයි අපි වර්තමානයේ තුල ජීවත් වෙනවා කියන එක ඉදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සියලු ධර්මයෝ පස්සමූලිකයි. ස්පර්ශයේ මූලික කොට පවතින්නේ. ස්පර්ශ නොවුණු කලෙහි දෙයක් පිළිබඳව අපිට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. යම් කිසි දෙයක් ස්පර්ශ වෙන්නේ නැතිනම් ස්පර්ශ නොවන දෙයක් පිළිබඳව අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ස්පර්ශ වෙනකොට තමයි අපිට යමක් පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ සියලු ධර්මයෝ පස්ස මූලික ධර්ම හැටියට අපි කතා කරන්නේ. එතකොට මේ ස්පර්ශය මූලික කරගෙන පවතින මේ ධර්මයන් කියන්නේ අපේ වර්තමාන සමස්ත ජීවිතයේම පස්ස මූලික ධර්ම. එතකොට ස්පර්ශ සමුදයයි කියනකොට මෙතනදී අපි අර්ථ දැනගන්නට අවශ්‍ය වෙන්නේ පස්සෝ සමුදේ වස්සාති පස්ස සමුදේ මෙන්න මේ ස්පර්ශය සමුදේ වීම තියනවා කියන එකෙන් තමයි පස්ස සමුදේයි කියලා කියන්නේ. එතකොට කුමක් නිසාද මේ පස්ස සමුදේ බවට පත් වෙන්නේ කියන එකෙන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ අනාගතය පිණිස මේ වර්තමානයේ තුල සිද්ධ කරන කර්මප්‍රත්‍යයෙන් අනාගතය සඳහා හේතු වන ඒ ස්පර්ශය ගෙනවිත් දෙන්නට හේතු වන දෙයි මේ පස්ස සමුදේ හැටියට දැක්වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. ඉමස්මින් අත්තභාවේ කතකම්ම පස්සපච්චයා නිබ්බත්තතෝ අනාගතත්ත භාවෝ. එතකොට දැන් හටගන්නා වූ අනාගත මෙබඳු වූ ස්පර්ශයක්
කියන්නේ ස්පර්ශ අන්තයක් ගැනනේ අපි කතා කරන්නේ. එතකොට වර්තමාන සමස්ත භවයේම ස්පර්ශ අන්තයට ඇතුළත් කොට දකිනවා. මෙබඳු ඌම ලක්ෂණයක් මෙබඳු ඌම ස්පර්ශ අන්තයක් නැවත සකස් කරනවා. අන්න ඒකට තමයි පස්ව සමුදය අන්තය කියලා කියන්නේ නැවත හටගන්න එබඳු ස්වභාවයට. එතකොට ස්පර්ශ නිරෝධය නැදයි කියලා කියනවා. ඒ කියන්නේ වර්තමානයේ තුල තිබෙන මේ ස්පර්ශ අන්තයේ නිරෝධය සාක්ෂාත් කිරීම සහ අනාගත බොහෝ සංඛ්‍යාත ස්පර්ශ සමුදය අන්තයේහි අනුත්පාද නිරෝධය කියන මේ කොටස් දෙකම තමයි මෙතනදී පස්ව නිරෝධය ස්පර්ශ නිරෝධය මැදයි කියලා මේ කතා කරන්නේ. එතකොට මෙතනදී දැන් අපි පස්ව චෛතසිකය ගැන හිතනවා නම් ස්පර්ශයයි කියන්නේ කියලා. ඒ කියන්නේ මේ පස්ව සමුදය කියලා කිව්ව ස්පර්ශය නැමැති මේ චෛතසිකයයි කියලා. අන්න එතනදී අපි ගැටලුකාරී තත්ත්වයක් එතකොට තියෙනවා. ඒ නිසා අපි මෙතනදී අර්ථය තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නට ඕනේ පස්ව සමුදය පිළිබඳව කතා කරනකොට ස්පර්ශ සමුදය ගැන කතා කරනකොට ඒ කතා කරන්නේ වර්තමාන ස්පර්ශය පිළිබඳව නොදන්නාකම නිසා අනාගතයට මෙබඳු ඌ ස්පර්ශ සංඛ්‍යාත ආත්ම භාවයක ප්‍රතිලාභය පිළිබඳව වර්තමානයේහි පස්සේ කියලා කියන්නේ පස්ස චෛතසිකය නෙමෙයි පස්ස ප්‍රත්‍යයෙන් උපදින සියලුම ධර්මය ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින මේ සියලුම ධර්මය. එතකොට අපිට මුළු සමස්ත ලෝකයක් කියලා අපි කතා කළත් මේ සියල්ලම කුමක්ද? මේ සියල්ලම පස්ස මූලිකයි. ස්පර්ශය මූලික කරගෙන තියෙන්නේ. අර එක අවස්ථාවකදී දේශනා කරන්නේ මේ ලෝකේ දුක තමා විසින් කරන ලද්දක්ද? සයංකතං දුක්ඛං, පරංකතං දුක්ඛං, අසයංකතං අපරංකතං, ඒ වගේම අසයංකත සයංකත තරංකත අසයංකත අපරංකත කියන මෙන්න මේ කරුණු හතර පිළිබඳව. ඒ කියන්නේ සයංකතං කියන්නේ තමා කළ, පරංකතං කියන්නේ අනුන් විසින් කළ, දුක තමා විසින් කළ දෙයක්ද, දුක අනුන් විසින් කළ දෙයක්ද? එහෙම නැතිනම් දුක තමාත් අනුනුත් කියන දෙග්නම එකතු වෙලා කරපු දෙයක්ද? එහෙම නැතිනම් දුක කියලා කියන්නේ තමාත් නොකොට අනුනුත් නොකොට ආකස්මිකව කෘත්‍රිමව එකපාර හටගත් දෙයක්ද කියලා කෙනෙක් කල්පනා කරනවා නම් එහෙම කල්පනා කරන එක වැරදි. ලෝකයේ ඇතම් ශ්‍රමණ ප්‍රාස්මනෝ ඉන්නවා ඒ විදිහට තමයි ලෝකය ගැන පනවන්නේ. මේවා ඉබේ හටගත්ත කියන අය ඉන්නවා. භෞතිකවාදී තුල කතා කරන්නේ මේ දේවල් ස්වභාවිකව ජනනය වෙච්ච දේවල් හැටියට. මෞම්වාදී තුල කතා කරනවා මේවා තව කෙනෙකු විසින් සිදු කරන දේවල් හැටියට. කර්මවාදීන් කතා කරනවා මේක මේ ඒ කියන්නේ කර්මවාදීන් කියලා කියන්නේ සියල්ලම කර්මය මත සිද්ධ වෙනවා කියන අය. මේ ඔක්කොම තමා විසින් කරගත්ත දේවල් හැටියට දක්වනවා. එතකොට මේ ඇතම් කෙනෙක් ඉන්නවා තමනුත් අනුනුත් කියන මේ දෙන්නම විසින් දෙවියන් විසින් කළා අප විසින් මේක සකස් කරගෙන යනවා. එතකොට මෙන්න මේ විදිහට ඇති කරගත්ත දෘෂ්ටීන් තුල ලෝකයා වාසය කරනවා. මේ පිළිබඳව විග්‍රහ කරනකොට දක්වනවා මේ යම් කෙනෙක් තමා විසින් කළා කියනවා කිව්වනම් ඒ තමා විසින් කළ දේ භුක්ති විඳිනවා කිව්වත් ඒකත් මොකද්ද? පටිච්ච සමුප්පන්නයි. කුමක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ලෝකයේ අද යම් දෙයක් තමා විසින් කළා කියලා කියනවා නම් පින්නතරේ ඒකත් අද හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්නේ. ස්පර්ශය මූලික කරගෙන තමයි අද හටගන්නේ. අනුන් විසින් කළා කියලා කිව්වත් අපිට ඒකත් හටගන්න වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම තමයි. තමනුත් අනුනුත් දෙන්නම එකතු වෙලා යමක් කළා නම් ඒක හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි. ඉබේ හටගත්ත කියනවනම් ඉබේ හටගත්ත කිව්වත් ඒක හටගෙන තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි. ඒ නිසා ලෝක කවුරු කොන විදිහට කතා කළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක පටිච්ච සමුප්පන්නයි. මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. එතකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දේ ස්පර්ශ නිරෝධේ නිරුද්ධ වෙලා යනවා. ඒකට මේක හේතුඵල ධර්මක පැවැත්මක් හැටියට පෙන්වන්නේ. අන්න ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දේ තමයි අපේ වර්තමාන ආත්ම භාවය කියලා කියන දේ. ඒ නිසා පොදුවේ මේ සියල්ලම අරගන්න ස්පර්ශය කියන කොටට. පොදුවේ මේ සියල්ලම ගන්න ස්පර්ශය පිළිබඳව කියන දැනට. එයි දැන් මොකද්ද අපි මේ ගාථාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝ උභන්තේ විදිත්වාන සෝ උභෝ අන්තේ විදිත්වාන උභය අන්තයන් පිළිබඳව දැනගෙන
එතකොට උභය අන්තයන් පිළිබඳව දැනගන්නකොට එයා ස්පර්ශ අන්තය දැනගන්නට ඕනේ. ස්පර්ශ අන්තය පිළිබඳව එයා තේරුම් ගන්නකොට එයාට ස්පර්ශ අන්තයේ ලෙස දකින්නට පුළුවන්කම තියෙන්නේ වර්තමානය තුල හටගනු ලබන විපාක සහ කර්ම සංස්කෘතියන් පිළිබඳව. වර්තමානය තුල හටගන්න මේ විපාක සහ කර්ම සංස්කෘතියන් පිළිබඳව තමයි එයාට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එයාට හේතුඵල ධමයක් නැතිනම් පටිච්චසමුප්පන්න ධර්මයක් ලෙස මේක දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ ස්පර්ශය නැමැති අන්තයේ තේරුම් ගන්නකොට එයා තේරුම් ගන්නේ කොහොමද? මේ සියල්ලම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් ස්පර්ශ නිරෝධී නිරුද්ධ වෙනවා කියන මේ ධර්මය. ඒ කියන්නේ දැන් ඇහැට යමක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ඇහැට යමක් ස්පර්ශ නොවනකොට අපිට රූපය පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අපි රූපය පිළිබඳව යමක් කතා කරනවා නම් ඒ රූපය පිළිබඳව අපි කතා කරන්නේ ඇහැට යම්කිසි දෙයක් ස්පර්ශ වෙන නිසාමයි. ස්පර්ශ වෙන්නේ නැතුව අපිට රූපය ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැට යමක් ස්පර්ශ වෙන නිසා තමයි අපි රූපය පිළිබඳව කතා කරන්නේ. එතකොට එතන චක්කු විඥානයේ යෙදීම නිසා තමයි එතන පස්ස චෛතසිකය තියෙනවා. ස්පර්ශය නැමැති දේ. ඒකට ඒ නිසා තමයි අපි රූපය පිළිබඳව විජානන කෘත්‍යයකටපත් වෙන්නේ. ඒකට අපි කියනවා මේකෙදි දර්ශන කෘත්‍ය කියලා. දර්ශනාර්ථය. ඒකට රූපේහි දැකීම කියන දේ දැකීම අර්ථය කියන එක. ඒකට මෙන්න මේ රූපය දකිනවා කියන බව මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු රූපේ පිළිබඳව තමයි ඔබට මේ ලෝකේ සැප හෝ දුක් හෝ වශයෙන් කල්පනා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු රූපේ පිළිබඳව. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් රූපේ හටගත්තනම් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත පස්ව මූලික ධර්මයක් විදිහට තමයි මේ රූපය ඔබ විඳලා අම්මා තාත්තා කියලා දැනගෙන ඒ මට්ටමට යනකම්ම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි රූපයේ ස්වභාවය ඔබට එතකොට පේනවා. රූපයේ ස්වභාවය තමයි ස්පර්ශ නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. ඇහැ නැතුව රූපේ පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපේ නැතුව ඇහැ පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. විඥානයේ නැතුව චක්කු විඥානයේ නැතුව ඇස සහ රූපේ පිළිබඳව කතා කරන්නට පුළුවන් කමකුත් නැහැ. එතකොට ලෝකේ රූපය පේන රූප පේනවා කියන ඕනෑම තැනක ඔබට පෙනීම සහගත ලෝකයේ තියෙනවා කියලා ඔබ කතා කරන ඕනම තැනක ඔබට ඔය ඔබ ඉදිරිපසින් තියෙන දේ පේනවා කියන තැන ඉඳලම ඔබට අද මේ මුළු ලෝකෙම දකින්න පුළුවන් මේ මහ විශ්වයක් දකින්න පුළුවන් මේ ග්‍රහලෝක පවා දකින්න පුළුවන් කියන තැනට යනකම්ම ඔබ දැකලා තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනෙකුගේ පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් තමයි දර්ශනාර්ථයක් විදිහට දැකලා තියෙන්නේ වර්ණ සතහනක් කියන තැන. එතකොට මෙන්න මේක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. එතකොට එහි ස්වභාවය තමයි ස්පර්ශ නිරෝධේ නිරුද්ධ වෙන එක. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. එතකොට අද ඔබේ පෙනෙන ලෝකය නැත්නම් ඔබ දකින ලෝකය ඔච්චරයි. ඔතනින් එහාට දෙයක් ඇත්තේ ඔබට දකින්න පුළුවන්කම තියෙන එච්චරයි. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන වර්ණ රූපයක් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ වර්ණ රූපය කලින් තිබිලා මෙතනට ආව නෙමෙයි, මේ පෙර නොතිබී හටගත් දෙයක්. ඒ වගේ මේ වර්ණ රූපය ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. ඒක මේ ඉස්සර ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියනවා එහෙම, හටගෙන තියනවා එහෙම නෙමෙයි. පෙර නොතිබී හටගත්තා. ඒ වගේ මේ ඉතුරු නැතුව ඒ වර්ණ රූපේ නැති වෙලා යන දෙයක්. ඒක තමයි ස්පර්ශ අන්තේහි තියෙන ස්වභාවය. එතකොට ඒ හටගත්ත දේ ස්පර්ශයේ මූලික කරගෙනම හටගත්තා. නැතිනම් අපිට දකින්න දේ ගැනනේ කතා කළේ. දකින්න පුළුවන්කම තිබුණා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ දකින්න දේ නැවත තියෙනවා කියලා කියන්නට පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒක නිරුද්ධයි. ඊට පස්සේ නැවත අපි මනසින් ඒ අරමුණ ඔසවා අරගෙන ඒක දැනගන්නකොට අපි එතනදී ඒ ස්පර්ශය නිසා නැවත ප්‍රතිඵලයක් හටගන්න එකත් ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. ඒක මෙන්න මේ විදිහට අපිට මේ ලෝකේ අපි යමක් දර්ශනයක් කියලා අපි දකිනවා නම්, ඒ කියන්නේ දැකීම කියලා යමක් අපිට තියෙනවා නම්, පේනවා කියලා කියනවා නම්,
මේ පෙනීම කියන එක සියල්ලම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. පේන දේ ආරම්භය අවබෝධයක්ම දැනගන්නවා කියලා කියනවා නම් දැනගනු ලබන සියලුම දේත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන දේවල්. ඇහෙනවා කියන දේත් ඒ විදිහටමයි. අපි විඳිනවා කියන දේත් ගඳ සුවඳ රස ස්පර්ශ කියන මේ තුනම ඒ විදිහටමයි. දැනගන්නවා කියන දේත් ඒ විදිහටම තමයි. එතකොට පොදුවේ ගත්තාම අපි ওই ටිකෙන් තොර දෙයක් කරන්නේ නැහැනේ. රූප දකින්නවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ රස ස්පර්ශ විඳිනවා. මනසින් අරමුණු හිතනවා, කල්පනා කරනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ওই ටිකටනේ. මේ ස්පර්ශ ආයතන ටික පාවිච්චි කරනවා කියන තැනට. එතකොට දැන් අපි මේ ජීවත් වෙනවා කියන තැනින් අපි මේකට ඉන්නවා කියන තැන ඔය ටික නම් ඔන්න ඕකට තමයි ස්පර්ශාන්තය කියලා දේශනා කළේ. ඇයි ඔය සියල්ලක්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දේවල්. ඒ නිසා ඒක තමයි පස්ස අන්තය. අද ඔබේ සමස්ත මුළු ජීවිතේම ස්පර්ශාන්තයක්. එතකොට දැන් ඔතන අපිට තියෙනවා වර්තමානයේ තුල තියෙන කරුණු කොටස් දෙකක් මෙතනදී. ඒ තමයි විපාක සහ කර්ම. විපාක සහ කර්ම. අපි පටිච්චසමුප්පාදයට අනුරූපීව පටිච්චසමුප්පාදයේ ආකාර 20ත් එක්ක අපි සංසන්දනය කළොත් එහෙම අපිට මේ කාරණාව හොඳට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. වර්තමාන විපාක සහ වර්තමාන හේතු පහක් විදිහට 10ක් අපිට දකින්න පුළුවන්. වර්තමාන විපාක පහ මොනවාද? විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන මේ ධර්මතා පහ. ඒ තමයි වර්තමාන විපාක පහ. ඒ වගේම වර්තමාන මේ විපාක පහ පිළිබඳව අපි ප්‍රතිචාර දක්වන පැත්තේ තියෙනවා අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන, භව කියලා පහ. එතකොට විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන ධර්මතා පහත් ඒ වගේම අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා පහත් කියන මෙන්න මේ කොටස් ටික තමයි අද්ධාන වශයෙන් අපි පටිච්චසමුප්පාදේ කතා කරනකොට, ඒ කියන්නේ කාල වශයෙන් පටිච්චසමුප්පාදේ කතා කරනකොට වර්තමාන කාලයට අයිති දේවල් හැටියට අපි ගන්න. වර්තමාන කාලයට අයිති දේවල්. වර්තමාන කාලයට කියලා කියන්නේ මේ වර්තමාන භවය කියලා අපි කියන තැනට. මේ ආත්ම භාවය කියන තැනට කියන්නේ අන්න ඔය ටික. ඒ තමයි විපාක ටික සහ විපාකය පිළිබඳව සිද්ධ කරගන්න කර්ම සකස් කර ගැනීම කියන එක. දැන් ස්පර්ශ අන්තය කියලා කියන්නේ අන්න ඔය ටිකට. ස්පර්ශ අන්තය කියලා කියන්නේ ඔය ටිකට. දැන් ස්පර්ශ අන්තය පිළිබඳව අපි මේ විදිහට තේරුම් ගන්නකොට අපිට පේනවා කර්ම ටිකක් සහ ටිකක පැවැත්මක් කියන එක. එතකොට විපාක ධර්මතා ටිකක් විපාක ධර්මතා ටික පිළිබඳව කර්ම සහ කෙලෙස්ක පැවැත්මක් කියන එක අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ තමයි ස්පර්ශ අන්තය කියලා කියන්නේ. දැන් මෙන්න මේ කර්ම කෙලෙස් ටික නිසා විපාකයේ පිළිබඳව ඇති කරගත්ත කර්ම කෙලෙස් ටික නිසා අපිට අනාගතයට නැවත හටගන්න දෙයක් තියෙනවා. මොනවද අනාගතයට නැවත හටගන්නේ? මේ විදිහම ඵල පංචකයක් හට ගන්නවා. විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියලා අනාගතයට නැවත ස්පර්ශය සමුදය කරලා දෙන පැත්තක්. ස්පර්ශයෙන් උපදවන පැත්තක් නැවත හදනවා. එතකොට දැන් මෙන්න මේ කරුණු දෙක මොකද්ද? වර්තමානය තුල තිබෙන මේ විපාක මෙන්න මේ ධර්මතා ටික කර්ම කෙලස් කියන ටිකත් අනාගතයට නිබඳු වූ විපාකයක් නැවත හට ගන්නවා කියන දෙකත් මෙන්න මේ දෙක හරියට මේ ලී දඬු දෙකක් වගේ දකින්නකෝ. ලී දඬු දෙකක්. මෙන්න මේ ලී දඬු දෙක අන්ත දෙක හැටියට කියන්නේ ස්පර්ශයත් ස්පර්ශ සමුදය. වර්තමානයේ තුල තියෙන මේ විපාක මේ භවය වගේම අනාගතයට නිබඳු ඌම දෙයක් සකස් කරනවා කියන මේ හේතුඵල ධර්ම. එතකොට මෙන්න මේ දඬු දෙක එකට කරලා එකට ගැට ගහලා එකට බඳින බැඳුම තමයි සිබ්බණිය කියලා කියන්නේ. ඒ තමයි තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් තමයි මේ දෙක එකට බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අතර මේ දෙක අතර පාලම සකස් කරන්නේ එකෙන් තමයි.
එනිසා අද යම් විපාකයක් තියෙනවා නම් මේ විපාකය ගැන කර්ම සිද්ධ කරගෙන තණ්හා කරන නිසා තමයි අනාගතයට නැවත මේ විදිහේ ස්පර්ශ අන්තයක් සකස් කරන තැනකට යන්නේ. ඒකයි ඒක ස්පර්ශ සමුදය අන්තය කියලා කිව්වේ. ස්පර්ශය ජනනය කරනවා. අනාගතයට ස්පර්ශ අන්තයක් සකස් කරලා දෙනවා. එතකොට මේ තෘෂ්ණාව නැමැති සිඹනිය නැතිනම් තෘෂ්ණාව නැමැති මේ බැඳුම සිඳ දැමිය යුතුයි. මේ අන්ත දෙක නැතිනම් මේ ලීකෝටු දෙක එකට ගැට ගහලා තියෙන මේ තෘෂ්ණාව නැමැති මධ්‍ය බන්ධනය සිඳ දැමිය යුතුයි. තෘෂ්ණාව නැමැති මැහුම සිඳ දැමිය යුතුයි. අන්නේ තෘෂ්ණාව නැමැති බැඳුම සිඳ දැමීම තමයි මෙතනදී ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ. ස්පර්ශ නිරෝධය ස්පර්ශ නිරෝධය කියනකොට අපිට ස්පර්ශ නිරෝධය අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා අනාගතයට මෙබඳු වූ ස්පර්ශ අන්තයක් හදනකම තෘෂ්ණාව නැමැති බැඳුම සිඳ දැමීම තුලින් කරන්න පුළුවන්කම තියෙනවා අනාගතයට මෙබඳු ආත්ම භාවයක් උපදවනවා කියන එක අනාගතයට මේ වගේ තැනක් සකස් කරනවා කියන එක නොහට ගන්න බවට පත් කරන එකට කියන අනුත්පාදේ කියලා. ඒ සඳහා ඔබට අද දවසේදී දකින්නට වෙනවා අර අන්තය. කොහොමද ස්පර්ශ අන්තය? ස්පර්ශ අන්තය අද දවසේදී තේරුම් ගැනීම තුළ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්න. ඒ කියන්නේ ස්පර්ශ අන්තය කියන එක තුළ අපි අද වර්තමාන ජීවත් වෙනවා කියන තැන යථාර්ථය තේරුම් ගැනීම තුළ තමයි අපිට තෘෂ්ණාව නැමැති සිඹනිය සිඳ දැමීමට එහෙම නැතිනම් ස්පර්ශ නිරෝධය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් විය යුතු වෙන දේ තමයි අන්න ඒ ස්පර්ශ අන්තය පිළිබඳව අපි හඳුනා ගන්නට. ඒ ස්පර්ශ අන්තය පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට පේනවා අපි කොහොමද ඒ ස්පර්ශ අන්තය පිළිබඳව අපි දකින්නේ කියන එක. ඒ කියන්නේ ස්පර්ශ අන්තය කියන එක පිළිබඳව අපිට අපේ සමස්ත ජීවිතය අපිට එතකොට හසු වෙලා තියෙන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන තැන යථාර්ථ වශයෙන් පවතින්නෙම මෙන්න මේ වගේ පස්ස මූලික ධර්මයක් විදිහට ස්පර්ශේ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන දෙයක් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක් හැටියට අපිට හම්බ වෙනවා ඒ හම් වෙනකොට තමයි අපිට මේ ස්පර්ශ අන්තය ඇතුලේ අපිට නිමිති අනුනිමිති විදිහට ලෝකයක් නිර්මාණය කරගන්නට ඉඩ ප්‍රස්තාව නැති වෙන්නේ. ලෝකයක් නිර්මාණය කරගන්නට ඉඩ ප්‍රස්තාව නැති වෙන්නේ අන්නේ ස්පර්ශ සමුදය අන්තය හරියට තේරුම් ගත්තොත්. ඒ නිසා අපි ඒකට කියනවා ස්කන්ධ නිරෝධය කියලා. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපි නුවණින් දන්නා කම. ස්පර්ශ tattෙන් හටගත් ධර්මය ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා අපි දන්නා කම. එතකොට අන්න ඒ විදිහට අපි හට ගැනීම සහ වැයවීම පිළිබඳව එතන අවබෝධ කරගන්නවා නම් අනාගතයේට ස්පර්ශය සමුදේවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට පැහැදිලි අද දවසේදී අපි කළ යුතු දේ කුමක්ද කියන එක. අද දවසේදී කළ යුතු වෙන්නේ ඔබට ඇස කන නාසය දිව ශරීරය මනස කියලා කියන මේ ස්පර්ශ අන්තය සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන ස්පර්ශ අන්තයෙන් මිදීම සඳහා අවශ්‍ය විදිහට තමන්ගේ ප්‍රඥාව මෙහෙවීම. ඒ ප්‍රඥාව මෙහෙවනකොට ඔබට සාක්ෂාත් වේ යුතු දේ තමයි ප්‍රත්‍යක්ෂ වේ යුතු දේ තමයි හටගත් ධර්මයන්ගේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. එතකොට ඒකයි අභිඤ්ඤේය ධර්මයෝ අභිඤ්ඤේයයි පරිඤ්ඤේය ධර්මයෝ පරිඤ්ඤේයයි කියලා කිව්වේ. එත්තවතාකු ආවසෝ බික්ක අභිඤ්ඤේයං අභිජානාති. ඇවැත්ති මෙතකින් අභිඤ්ඤේය උදේ අභිඤ්ඤේයයි. අභිඤ්ඤේය කියලා කියන්නේ නුවණින් අවබෝධ කළ යුතු දේ නුවණින් අවබෝධ කරනවා. මොකද්ද නුවණින් අවබෝධ කරන්නේ? අර ධර්මයන්ගේ නිරෝධය කියන එක නුවණින් අවබෝධ කරනවා. පරිඤ්ඤයම් පරිජානාති හාත්පස නුවණින් දැනගත්තු යුතු දේ හාත්පස නුවණින් දැනගන්නවා. කොහොමද දැනගන්නේ? එයා දන්නවා ඇහැ රූප චක්කු විඤ්ඤාණ ආදී මේ ධර්මයන්ගේ සමவாயයෙන් මෙන්න මේ
දර්ශනය හටගත්ත මෙතන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මෙන්න මේ පිරිසිඳ දැක්ක යුතු අභ්‍යන්තර කරුණු විමසමින් නුවණින් විමසා බලමින් දත යුතු දේ එයා නුවණින් ඒ පිළිබඳ පරීක්ෂා බලමින් තේරුම් ගත්තා. එතකොට එයා අභිඤ්ඤේය නුවණින් දත යුතු දේ දැනගත්තා. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගත්තෙක් බවට පත්වන අභිඤ්ඤේයං අභිජානාති පරිඤ්ඤේයං පරිජානාති. එතකොට ඔහු නිර්වාණය අභිඤ්ඤේය වුණා. දුක්ඛාදී ආර්ය සත්‍ය තුල පරිඤ්ඤේය ඥානයක් උපදව ගත්තා. එතකොට මේ විදිහට දික්ඛේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති. ඔහු මේ ditu දැමීමේම මේ ජීවත් වෙනකොටම මේ දුකේ කෙලවර කරන්නෙක් බවට පත් වුණා. ditu දැමීමේම ඔහු මේ දුකේ කෙලවර කරන්නෙක් බවට පත් වුණා. එතකොට මෙන්න මේ ditu දැමීමේම මේ ජීවත් වෙනකොටම මේ දුක කෙලවර කරන්නෙක් බවට පත්වීම කියන එක අපි මෙතනදී විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ. එතකොට යා ditu දැමීමේම දුක කෙලවර කළේ උභය අන්තයන් දැනගෙන මැද නොතවරී වාසය කිරීම නිසා තෘෂ්ණාව නැමැති සිඹනිය විඳහැලීමෙන් තමයි එයා මේ දුකේ කෙලවර කිරීම කළේ. එතකොට උභය අන්තය හැටියට යා ස්පර්ශය පිළිබඳව දැනගත්තා. කර්ම කෙලස් ටිකක් නිසා ස්පර්ශය සමුදය වෙන පැත්ත පිළිබඳව දැනගත්තා. ඊට පස්සේ ඒ ස්පර්ශය නිරෝධය ස්කන්ධ නිරෝධය විදිහටත් ස්පර්ශ සමුදයේ අන්තයේ නිරෝධය විදිහටත් යා තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම තුළම තෘෂ්ණාවට අවශ්‍ය පදනම පසුබිම නැතුව ගියා. තෘෂ්ණා නිරෝධයට පත් වුණා. ඒකම තමයි දුකේ කෙලවර කිරීම බවට පත් වුණේ. මොකද තණ්හාව නිසා නම් දුකේ හැට ගැනීම, දුකේ පැමිණීම තෘෂ්ණා නිරෝධයේම දුකේ නිරෝධය බවට පත් වෙනවා. එතකොට දැන් මේ පෙරුණ වහන්සේ නමක් මෙතනදි කිව්වේ ස්පර්ශ එක්කන්තයක්, ස්පර්ශ සමුදය එක්කන්තයක්. ස්පර්ශ නිරෝධයේ මැදයි කියලා කිව්වේ මෙන්න මේ අර්ථය ප්‍රකාශ කිරීම සඳහා. එතකොට මෙන්න මේ කරුණු ටික පිළිබඳව එක තෙරුණ වහන්සේ නමක් අදහස් ප්‍රකාශ කළාට පස්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් එතනදි කියනවා. අඤ්ඤතරෝ බික්ඛු තේරේ බික්ඛු එතද වෝචං වෝච මේ අනිත් එක තෙරුන් වහන්සේ නම අනික් භික්ෂුන් වහන්සේලාට කියනවා. අතීතං කෝ ආවුසෝ ඒකෝ අන්තෝ. එවත්නි අතීත අන්තය අතීතය එකන්තයක්. ඒ වගේම අනාගතං ද්විතියෝ අන්තෝ. අනාගතය කියන එක දෙවැනි අන්තයයි. අනාගතය කියන එක දෙවැනි අන්තයයි. පච්චුප්පන්නං මජ්ජේ. පච්චුප්පන්නේ කියන එක වර්තමානයේ කියන එක මධ්‍යයේ මධ්‍යයි. එතකොට තණ්හා සිබ්බනි තෘෂ්ණාව නැමැති ගෙතුම තමයි මෙතන පවතින්නේ. තෘෂ්ණාව සිබ්බනියයි තෘෂ්ණාව ගෙතුමයි. තණ්හාහිනං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්‍යා. තෘෂ්ණාව තමයි ගොතන්නේ ඒ භවයේ අභිනිබ්බත්‍ය පිණිස. එතකොට මෙතකින් තමයි අභිනීය කළ යුතු දේ අභිනීය වෙන්නේ, පරිඤ්ඤය විය යුතු දේ පරිඤ්ඤය වෙන්නේ, නුවණින් දත යුතු අභිඤ්ඤය දේ අභිඤ්ඤය කරලා, පරිඤ්ඤය දේ පරිඤ්ඤය කරලා ඒකෙනා ditu දැමීම දුක කෙලවර කරන්නෙක් බවට පත්වනවා කියලා මේ දෙවනි භික්ෂුන් වහන්සේ එහිදී පිළිතුරු ලබා දුන්නා. එතකොට මේ අතීතයේ එක්කන්තයක්. අතීතයේ එක්කන්තයක් කියලා කියනකොට අතීත අන්තය. අතීත අන්තය. එතකොට යම් අතීත වුණ, විගත වුණ, නිරුද්ධ වුණ යම් ස්කන්ධ ධර්මතා ටිකක් ඇත්නම් ඒ සියල්ලක්ම අතීතයේ සංග්‍රහිත වූ ඒ ස්කන්ධ ටික අතීතාන්තය කියලා කියනවා. හටගෙන නිරුද්ධ වුණ, විගත වුණ යම් ස්කන්ධ ධර්මතා ටිකක් තියෙන නම් අපි ඒකට කියනවා අතීතාන්තය කියලා. අන්න ඒ අතීතාන්තය බොහෝ සෙයින් ඇසුරු කරනවා. සත්‍යෝ අතීතාන්තය බොහෝ සෙයින් ඇසුරු කරනවා. ඒ වගේම මේ අතීතය තුළ අනාගතය පිළිබඳව අපි අදහස් ඇති කරගන්නවා. අතීතයේ විඳපු, අපි දැකපු දේවල් පිළිබඳව අනාගතයට පැමිණෙන දේවල්, අනාගතයට අපි විඳින, අනාගතයට ගොඩනගා ගන්නවා, අනාගතයට හම්බෙන දේවල් පිළිබඳව අපි විනිශ්චය කරගන්නවා අතීත දේවල් වලට අනුසාරයෙන්, අතීත දේවල් අනුසාරයෙන්. එතකොට අනාගතයේ මේ විදිහට ගොඩනගා ගන්නකොට ඒකට කියනවා අපි අනාගත අන්තය කියලා. නැතිනම් අනාගත පහළ නොවුණු ස්කන්ධයන් අනාගත අන්තයයි.
එතකොට සෝ උභන්තේ විදිත්වාන කියනකොට මේ උභය අන්තයන් පිළිබඳව දැනගන්නවා කියනකොට අපිට අතීත අන්තය පිළිබඳව දැනගන්නවා අනාගත අන්තය පිළිබඳව දැනගන්නවා කියන එකයි කියන්නේ. එතකොට අනාගත අන්තය සහ අතීත අන්තය කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වුණ ස්කන්ධ ටික සහ නොහටගත්තා වූ අපාතු භූත වූ ස්කන්ධයන් පිළිබඳව. එතකොට අපි දකිනවා අතීත වුණ විගත වුණ ස්කන්ධ ධර්මයන් ස්කන්ධ මාත්‍රික වූ අනිත්‍ය වූ ධර්මයන් ලෙස අපි ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට අතීත ස්කන්ධ ලෙස අපි අවබෝධ කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ අතීත ස්කන්ධ ටික ස්කන්ධ විදිහට දැකීම තුළම ඒ කෙනාට එතනින් එහාට ඒ ප්‍රතිලාභයක් නැතිනම් භව ප්‍රතිලාභයක් පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි අපි අර ස්පර්ශ පర్యයය පිළිබඳව කතා කළා වගේම ඒ කෙනා නුවණින් දකිනවා අතීතය කියන්නේ එකන්තයක්. එතකොට ඒ අතීත අන්තය කියලා කියන්නේ uppajjitva vigatan කියලා කියන්නේ ඉපිද විගතයට ගියා. ඉපිද නිරුද්ධ වුණා කියන එක. එතකොට අතීතයේ තුල ඒ නිරෝධයට ගියපු අතීතයේ තුල ක්ෂය වීමට ගියපු අතීතයේ තුල වැය වීමට ගියපු ඒ ස්කන්ධ ධර්මතා ටික වැය වූ බවට නුවණ නම් අපිට ඒ ධර්මතාවයේ අනාගතයට උපදවන්න කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැහැ. අපි අර උදාහරණයක් ඇටියට නිතර මතක් කරන දෙයක් තියෙනවා. කෙනෙක් මැරුණා නම් ඔබ හොඳටම මැරුණා කියලා දන්නවා නම් ඔබ හෙට ඒ කෙනාව ගිහිල්ලා හම්බෙලා කතා කරන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි ඔබ හොඳටම දන්නවා ඒ කෙනා මැරුණා කියන්නේ? අන්න ඒ වගේ ඔබ දන්නවා නම් ස්කන්ධ ටික විගතයි කියලා, ස්කන්ධ ටික අනිත්‍ය වුණා කියලා, ස්කන්ධ ටික නිරුද්ධ වුණා කියලා ඔබ දන්නවා නම් ඒ අතීතයේ සංග්‍රහිත වුණ ස්කන්ධ ටික අනාගතයට දකින්න පුළුවන් කියන අදහසක් ඔබට කවදාවත් ඇති වෙන්නේ නැහැ. එතකොට අතීතයේ දක්කපු ස්කන්ධ නැතිනම් අතීතයේදී ඒ හටගත් ස්කන්ධ නැවත අනාගතයට හම්බ වෙන්නේ නැති තැනක ඔබ කොහොමද කල්පනා කරන්නේ ඊයේ දැකපු කෙනා අද දකින්න පුළුවන් කියලා? ඊයේ දැකපු කෙනා අද දකින්න පුළුවන් කියලා. ඇයි? ඊයේ කෙනෙක් දකිනවා කියන තැන හටගත් ස්කන්ධ ධර්මතා ටික, එතන පැවතුණු ස්කන්ධ ධර්මතා ටික ඒ මොහොතේම හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නැති වුණා නම් ඒ ස්කන්ධ ධර්මතා ටික අනාගතයට නැවත අපට හටගන්නේ නැහැ. අපි අම්මා කියලා කෙනෙක් දකිනවා කියපු තැනක අපිට යම් අපි රළු මට්ටමින් කතා කළොත් එහෙම පෙනුන තැනක ඇහැ රූපාදී රූපයන් තිබුණා නම් ඒ රූපය හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නිරුද්ධ වුණා. වේදනා සංඥා සංඛාර විඥානාදී ඒ ධර්මයන් තිබුණා නම් ඒ ධර්මයන් ඒ මොහොතේ හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නැති වෙලා ගියා. එතකොට මේ ස්කන්ධ ධර්මතා ටික ඒතන හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නැතුණා නම් අපි කොහොමද ඊයේ දැකපු කෙනාව අද දකින්නේ? ඊයේ දැකපු කෙනාව අද දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනාගතයට අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට සෝ උභන්තේ විදිත්වාන කියනකොට යා උභය අන්තයේ පිළිබඳව නුවණින් දැනගන්නවා. නුවණින් දැනගන්නේ කොහොමද? ඉපිද නිරුද්ධ ඌ දේ නිරුද්ධමයි කියලා දැනගන්නවා. එතකොට අනාගතයේ පිළිබඳව එයාට අදහසක් ඇති කරනකොටම එයා දන්නවා මේ ස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවයත් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකමයි. යම් අනාගතයට රූපයක් පෙනෙනවා නම් එතන පේන්නේ මෙන්න මෙබඳු අතීත ඉපද විගත උනා වගේම සිද්ධාන්තයක්. ඒක පෙර මේ දැන් ඉඳලා තිබිලා අනාගතයට පේනව නෙමෙයි. මේ ඉන්න අය පේනව නෙමෙයි. මේ තියෙන දේවල් මම භුක්ති විඳිනව නෙමෙයි. ඒ මොහොතේ හේතු ටික නිසා හටගන්න දෙයක්. ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට අපිට වටිනා සංසහිත ලෝකේ හොඳයි සම්මත තියනවා කියලා ගත්ත දේවල් අසුර වෙනවා කියන තැනකට හේතු ඒ තැන නැති වෙලා යනවා. අතීතයේ තුල තිබුණු නිමිති ඉතුරු වෙන්නේ නැති වෙනකොට අනාගතයේ පිළිබඳව තියෙන නිමිති නිකම්ම අපිට අඩු වෙලා යනවා. අනාගතයේ තුල තියෙන නිමිති අපි අඩු කර ගන්නවා කියලා කියනකොට අතීතයේ තිබුණු ඒ සිද්ධාන්තයත් එසේ වුම දෙයක් හැටියට දකිනකොට අතීත නිමිති පිළිබඳවත් අඩු වෙලා යනවා. එතකොට දැන් අපි විභංග සූත්‍රවලදී දකිනවනේ යදතීතං පහීනන්තං යමක් අතීතනම් ඒක ප්‍රහීනයි අපත්තං ච අනාගතං අනාගතේ තාම අපත්තයි පැමිණිලා නැහැ පච්චුප්පන්නං චේ ධම්මේ පච්චුප්පන්නේ චේ ධම්මේ තත්ත තත්ත විපස්සති පච්චුප්පන්න උන යම් ධර්මයක් තිබෙනවා නම් තත්ත තත්ත විපස්සති ඒ තන නුවණින් දකිනවා.
එතකොට පච්චුප්පන්නං චේ ධම්මේ කියලා පච්චුප්පන්නේ චේ ධම්මේ කියලා කිව්වේ පච්චුප්පන්න වන වර්තමානයේහි ප්‍රත්‍යෝත්පන්න මේ ධර්මයන් පිළිබඳව එයා ඒ තැන නුවණින් දකිනවා කියන එක. එතකොට දැන් මෙතනදී අපි කියනවා පච්චුප්පන්නං මජ්ජේ කියලා පච්චුප්පන්නය වර්තමානයේ මැදයි කියලා. එතකොට මේ මැද ඌ මේ වර්තමානයේහි ඔහු නොතවරි ඉන්නවා. මැද ඌ වර්තමානයේහි ඔහු නොතවරි ඉන්නවා. ඇයි? ඔහු එහි තියෙන පච්චුප්පන්න ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යෝත්පන්න භාවය පිළිබඳව දකිනවා. මෙන්න මේ හේතු ටික නිසා හටගත්තේ මේක මෙතනම ඉතුරු නැතුව නැති වෙනවා. අතීතේ ඉඳලා ආපු දේත් නෙමෙයි, මෙතන තිබිලා අනාගතයට යනවත් නෙමෙයි. මේ දේවල් අතර ව්‍යාපාරයක් ඇත්තේ නැහැ. අතීතේ ඉඳලා මේ ටික මෙතෙන්ට ආව, මෙතන ඉඳලා මෙතෙන්ට යනවා කියලා ව්‍යාපාර ගනුදෙනුවක් මේ ස්කන්ධ ධර්මයන් අතර ඇත්තේ නැහැ. එනිසා අතීත වූ ස්කන්ධ සම්පතිය එසේම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. වර්තමාන වූ ස්කන්ධ ධර්මයෝ අතීත ස්කන්ධයන් නිරුද්ධ වූ සේම මේ ස්කන්ධයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා. අනාගතයේත් හටගන්න ස්කන්ධ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. තුන් කාලයේතම මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව මේ විදිහට නුවණ පවත්නකොට එයාට ලෝකයේහි ඇතිබවට ඇසුරු කරන්නට කිසිම අරමුණක් නැතුව ලෝකයේ මිදීම එයා සිද්ධ කරනවා. එයා ලෝකයෙන් මිදී පවතින්නෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේක තමයි මේ තව තෙරුන් වහන්සේ නමක් මේ පිළිබඳව ලබා දුන්නු අර්ථකථනය. නැතිනම් මේ උභය අන්තයේ කිව්වේ අතීතාන්තය, අනාගතාන්තය සහ පච්චුප්පන්නයයි කියපු එක. එතකොට තෘෂ්ණාව නැමැති මේ සිඹනිය, එතකොට තෘෂ්ණාව නැමැති මේ ගෙස්මයි මේ අන්ත ටිකම එකට ගැට ගහලා අපිට දෙන්නේ. ඒ කියන්නේ අතීතය දැකපු දේ තමයි අනාගතයට දකින්න පුළුවන් කියලා මේ ටික ඔක්කොම එකතු කරලා දෙන්නේ. ඒ වගේම අතීතයත් වර්තමානයත් කියන ටිකට ගහන්නේ, වර්තමානයත් අනාගතයත් කියන ටිකකට ගැට ගහන්නේ ඔක්කොම මේ තෘෂ්ණාව නැමැති සිඹනිය. මේ සිඹනිය නැතිනම් මේ ගෙතුම, මේ මැහුම අපි කපලා දැම්මොත් මොකද වෙන්නේ? මේ ටික වෙන් වෙනවා. එතකොට අතීතෙන් වර්තමානයට එන එකක්, වර්තමානෙන් අනාගතයට යන එකක් ඇත්තෙත් නැහැ. ඒ තන ස්කන්ධයන්ගේ Nirodha ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමයි මෙතරුන් වහන්සේ අතීතයේ එක්කන්තයක්, වර්තමානයේ එක්කන්තයක්, අනාගත එක්කන්තයක් කියලා මේ දේශනා කළේ. ඒ වගේම අනිත් භික්ෂුන් වහන්සේ මේ වෙලාවේදී කියනවා ස්ථවිර භික්ෂුන් වහන්සේලාට, ඇත්තටම මගේ වැටහීමට අනුව සුඛකෝ ආවසෝ වේදනා ඒකෝ අන්තෝ, එවැසි මේ සැප වේදනාව කියන එක ඒකාන්තයක්. දුක් දුතියෝ අන්තෝ, යම් දුක් වේදනාවක් තිබෙනවා නම් මේ දුක් වේදනාව කියලා කියන්නේ දෙවැනි අන්තයයි. ඒ වගේම අදුක්ඛම සුඛා වේදනා මැජ්ජේ, අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා නම් ඒ කියන්නේ උපේක්ෂා සහගත වේදනාවක්. මේ උපේක්ෂා සහගත වේදනාව මැද්දයි. එතකොට තණ්හා සිබ්බණී, මේ තෘෂ්ණාව සිබ්බණිය. එතකොට තෘෂ්ණාව තමයි ගෙතුම බවට පත් වෙන්නේ. එතකොට සුඛාකෝ ආවසෝ වේදනා ඒකෝ අන්තෝ, එවැත්ති සැප වේදනාව එක්කන්තයක්. ඒ වගේම දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ෂා වේදනාව එක්කන්තයක් කියලා කියනවා. එතකොට මෙන්න මේ සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ෂා වේදනාව මැදයි කියලා කියන්නේ මේ සැප වේදනාව හට ගන්නවා, අතරමැද්දේ උපේක්ෂාව තිබිලා ඊට පස්සේ දුක් වේදනාව උපදිනවා කියලා නෙමෙයි. මෙතනදී සැප වේදනාව එක්කන්තයක් හැටියට දක්වනකොට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව අනුව සිදු කරන වර්ගීකරණයක්, නැතිනම් බෙදා දැක්වීමක්. එතකොට ලෝකයේ පිළිබඳව අපි ආස්වාදානුපස්සීව ඇසුරු කරනවා. අපි ඒකට කියන සැප වේදනාව කියලා. සැප වේදනාවෙහි අපිට තියෙනවා අනුස්සය ධර්මයක් තියෙනවා. රාගානුස්සය අනුස්සය වෙනවා. යම් තැනක සැප වේදනාවක් තියෙනකොට සැප වේදනාවෙහි රාගානුස්සය අනුස්සය වෙනවා. දුක් වේදනාවෙහි පටිඝානුසය අනුසය වෙනවා. උපේක්ෂා වේදනාවෙහි අවිජ්ජානුසය අනුසය වෙනවා. එතකොට මේ අනුසයන්ගෙන් අනුසය වීම කියන කරුණ මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට සැප වේදනාව එක්කන්තයක් කියලා කියනකොට අපිට සැපය කියන කාරණාවට පත්වීම,
යම් කිසි රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හරි අරමුණක් හරි දැනගන්නකොට අපි ඒක හිතින් හිතලා හිතින් දැනගන්න වෙලාවේදී ඒක සැප වශයෙන් හෝ අරමුණු කරනවා. නොසේනම් අපි ඒක දුක් දුක් විදිහට හෝ අරමුණු කරනවා. එතකොට සැප වශයෙන් හරි දුක් වශයෙන් හරි අපි ඒක අරමුණු කරනකොට ඒ අන්ත දෙක තුල තමයි බොහෝ කොට ඉන්නේ. එහෙම නැතිනම් අපි උපේක්ෂාවෙන් අපි ඒ තුල පසු වෙනවා. උපේක්ෂාවෙන් කියලා කියන්නේ සැප දුක කියලා වශයෙන් ග්‍රහණය කිරීමක් නැතුව. ඒකට කියනවා අදුක්ඛම අසුඛ. අදුක්ඛම අසුඛ. දුකක් නැහැ, සැපක් නැහැ. අපි කියන උපේක්ෂාව කියලා. ඒකට මෙන්න මේ අදුක්ඛම අසුඛ වේදනාවෙන් පසු වෙනවා. එතකොට මේ සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ෂා වේදනාව මැදයි කියලා කියනකොට අදුක්ඛම අසුඛ වේදනාව මැදයි කියලා කියනකොට මේකෙන් අදහස් කරන්නේ අර උඩ අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මැදයි කියලා කිව්වා වගේම අර නිරෝධය පිළිබඳව ගෙනහැරපෑමකට වඩා මෙතනදී මේ සැප සහ දුක ඇලීම සහ ගැටීම කියන මේ අන්ත දෙක සහ උපේක්ෂාව මැදයි කියන කරුණ පිළිබඳව මෙතනදී අර්ථග්‍රහණය කරගැනීමේදී ඇතැම් විටක විග්‍රහ කරනවා ලෝකයේ උපේක්ෂා වේදනාවත් සැපය පැත්තටම දමලා සැපය කියන අන්තය තුලත් දුක කියන දුක් වේදනාව දුක කියන පැත්තටත් දමලා මේ කියන්නේ උපේක්ෂාව කියලා මෙන්න මේ අරමුණු වල උපදව ගන්න ආර්ය උපේක්ෂාවයි මධ්‍යය කියලාත් ඇතැම් කෙනෙක් මෙතනදී අදහස් කරනවා. එතකොට නමුත් මෙතනදී අටකතා විවරණයන් තුළදී අදහස් කරන දේ තමයි මෙතනදී සැප එක්කන්තයක් දුක එකන්තයක් උපේක්ෂාව මැදයි. නමුත් මේ ලෝකයේ අසුරු වෙන්නේ සැප දුක් උපේක්ෂා කියන මෙන්න මේ කරුණු තුළ. එතකොට මේ දේ මැද නොතවරී ඉන්නකොට එයා උපේක්ෂාව තුලත් නොතවරී ඉනුත් මිදීමක් පිළිබඳවයි කතා කරන්න කියලා. එතකොට මම අර දීර්ඝ ලෙස මේ කරුණු වෙනම විග්‍රහ කරන්නට යන්නේ නැහැ. අපිට කාලය ගොඩක් ගත වෙන නිසා එතකොට සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් උපේක්ෂා වේදනාව මැදයි කියලා කියනකොට සැප වේදනාව කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පිළිබඳව අපි ඇති කරගන්න ප්‍රියසාත ස්වභාවය නිසා උපදින සැප වේදනාව. එතකොට උභන්තේ විදිත්වාන කියනකොට සැප වේදනාවේ අන්තය පිළිබඳව යම් කිසි කෙනෙක් දැනගන්නවා නම් එයාට දැනගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත මේ උපේක්ෂා සහගත වේදනාවක් ඇති තැනක මෙබඳු වූ ආකාරයට තමයි මේ සැප වේදනාව ඉපදුනේ කියලා එයා එතන තියෙන මේ ධර්මතාවයන් පිළිබඳව නුවණ ඇති කරගන්නවා. ඒකයි සුඛ වේදනාව කියලා එකන්තයක් කියලා කිව්වා. එතකොට අපි දැනගත යුතු අන්තයේ සුඛ වේදනාව වෙනකොට අපි දැනගන්නවා අපි කර්ම සහ කෙලෙස් මට්ටමකින් විඳින්නේ කොහොමද විපාක මට්ටමේ පැවතුනේ කුමක්ද කියන එක පිළිබඳව අපි අවබෝධ කරගන්නවා. දුක් වේදනාවේ කාන්තයක් කියනකොට අපි දුක් වේදනාවේ අන්තය පිළිබඳව අපි තේරුම් ගන්නවා. එතකොට මෙන්න මේ විදිහ උපේක්ෂා සහගත මට්ටමක හටගත් තැනක තමයි අපි මේ විදිහට මානසිකාරය කරලා චේතනාවෙන් පිළියෙල කරගෙන මේ විදිහට දුක් වේදනාවක් උපද්දගත්තේ. එතකොට උපේක්ෂා වේදනාවක් පවතින තැනක අපි දකිනවා මෙබඳු මට්ටමේ තැනක තමයි අවිද්‍යාවෙන් අනුසය වෙන උපේක්ෂාවක් මේ විදිහට හටගත්තේ කියලා. එතකොට උභය අන්තයන් පිළිබඳව දැනගන්නකොට එයාට මැද නොතවරී ඉන්නට පුළුවන් නුවණක් ඇති වෙනවා. එයා මැද නොතවරී ඉඳලා මැදින් මිදෙනවා. නැතිනම් මැද තැවරීමකට ලක් වෙන්නේ, මැද නතර වීමකට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා. උන්වහන්සේගේ වැටහීම තමයි නාමය එක්කන්තයක්, රූපය එක්කන්තයක්, ඒ වගේම විඥාණය මැදයි කියලා පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම නාමයේ එක්කන්තයක් රූපයේ එක්කන්තයක් කියනකොට නාම ධර්මතාව ටික එකක්, රූපය කියන්නේ තව එකක්, විඥානය කියන්නේ මධ්‍යයයි කියලා. එතකොට නාමයේ එක්කන්තයක් කියනකොට නාම ධර්මතාව ටික වේදනා සංඥා සංඛාර විඥාන ආදී වශයෙන් අපි ගන්න ඒ නාම ධර්මතාවයන්, රූපය කියනකොට සතර මහා ධාතු සහ උපාදාය රූපය, මේ නාම සහ රූපය කියන මේ නාම රූප ධර්මයන් එකතු කොට දක්වනකම තමයි සිබ්බණියේ ලක්ෂණය. විඥානය කියන දේ මැද හැටියට දක්වනවා. මොකද මේ නාම රූප ධර්මයන් ඇසුරු කරන්නේ විඥානය නිසා, විඥානය නිසා. ඒතකොට එතන නොතවරී නිදීම තමයි අපිට මේ දුකේ කෙලවර කිරීම හැටියට දකින්නට පුළුවන්කම
තියෙන්නේ. එතකොට නාම රූප ධර්මයන්ගේ නිමිති නොගෙන මිදීම කියන දේ තමයි එතනදී අදහස් කරන්නේ. එතකොට තව භික්ෂුන් වහන්සේ නමක් ච අජ්ජත්තිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතන ටික එක්කන්තයක්, බාහිර ආයතන ටික එක්කන්තයක්, ඊට පස්සේ විඥානයේ මැදයි කියලා දක්වනවා. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක්, බාහිර ආයතන ටික එක්කන්තයක්, ඇහැ එක්කන්තයක්, රූපේ එක්කන්තයක්, විඥානයේ මැදයි. එතකොට මෙතනදී විඥානය කියනකොට මේ ආධ්‍යාත්මික අන්තය පිළිබඳ ආධ්‍යාත්මික සහ බාහිර අන්තයන් එකතු කොට ගන්නා කර්ම සහගත විඥානය තමයි මෙතනදී විඥානයේ මැදයි කියලා කියන්නේ. එතකොට දැන් අපිට පේනවා එතන විඥානම් මැජ්ජේ කියනකොට විඥානයේ මැදයි කියලා කියනකොට අර නිවනම නෙමෙයි අදහස් කරන්නේ කියන එක මැදයි කියන වචනේ තුලින්. ඒ නිසා මැද නොතවරීදීම කියන එකෙන් අදහස් කරන්නේ යම් කිසි කෙනෙකුට විඥාණයෙන් ආධ්‍යාත්මික ආයතන හෝ බාහිර ආයතන ඇසුර නොවන තැනකටපත් වෙනවා නම් නැතිනම් විඥාණය ඇසේ නිමිති ගන්න නැත්තම් රූපේ නිමිති ගන්න නැත්තම් මැද තවරෙන්නේ නැත්තම් විඥාණය විඥාණයේ නිමිති ගන්නෙත් නැත්තම් ඒ විඥාණය අනිදස්සන ස්වභාවයටපත් වෙනවා. අනිදස්සන ස්වභාවයටපත් වෙලා මිදෙනවා කියන තැනටපත් වෙනවා, දුකේ කෙළවර කිරීමකටපත් වෙනවා. ඒ වගේම තවතරුන් මහන්සේ නමක් දේශනා කරනවා. සක්කාය එක්කන්තයක්, පංචපාදානස්කන්ධ එක්කන්තයක්. ඒ කියන්නේ සක්කාය සමුදය එක්කන්තයක්, පංචපාදානස්කන්ධය හටගන්න පැත්ත තමයි සක්කාය සමුදය කියලා කියන්නේ. ඊට පස්සේ සක්කාය නිරෝධය කියන එක මැදයි කියලා. එතකොට සක්කාය එක්කන්තයක් කියනකොට තුන් භූමිය අනුව ගියපු ඒ සියලුම පංචපාදානස්කන්ධ ලෝකයයි අදහස් කරන්නේ. සක්කාය සමුදය කියනකොට තණ්හාව හේවත් දුක්ඛ සමුදය තමයි අදහස් කරන්නේ, සමුදය සත්‍ය කියන එක. ඊට පස්සේ සක්කාය නිරෝධය මැදයි කියනකොට එතනදී සක්කාය නිරෝධය හැටියට නිරෝධ සත්‍ය පිළිබඳව කතා කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ කාරණාව පිළිබඳව නුවණින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. සක්කාය, සක්කාය සමුදය සහ සක්කාය නිරෝධය කියන මේ ධර්මයන් පිළිබඳව. එතකොට මේ විදිහටත් බුදුරජාණන් වහන්සේගේ මේ සෝභන්තේ විදිත්වාන කියනකොට මේ උභය අන්තයන් පිළිබඳව දැනගන්නවා කියන කාරණාව පිළිබඳව බෙදා දැක්වීමකට ලක් කරනවා අපිට මේ කාරණාව පිළිබඳවත්. එතකොට කෙනෙකුට ඕන නම් මේ උභය අන්තේ මේ විදිහටයි කියලා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විදිහට එතනදී සාකච්ඡා කරනකොට ඒ අදහස් ප්‍රකාශ වෙනකොට එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා, රත්නිය අපි අපේ අදහස් අනුව, අපිට වැටහෙන අනුව අපි අදහස් ප්‍රකාශ කළා, මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් අපි අහමු කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා මේ සිදු කතා සල්ලාපේ දන්වලා බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසනවා, සාමීනි මේ මෙතනදී කුමක්ද නිවැරදි දේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ මෙතන සබ්බේ සංඝෝ භික්ඛවේ සුභාසිතම් පරයායන. මේ භික්ෂුන් වහන්සේලා ඒ පරයායන්ගෙන් තමයි මේ කාරණාව විවරණය කළේ. පරයායන ඒ ඔක්කොම සුභාසිතයි. ඒ පරයායන්ගෙන් ඒ ඔක්කොම සුභාසිතයි. මනමින් කියලා තියෙනවා. හැබැයි අපිට යම් මයා සන්දහාය භාසිතම් පාරායනේ මෙත්තේය පඤ්ඤේ. මම මේ යමක් සඳහනම් පාරායන වගේ මෙත්තේය පඤ්ඤේදී මෙත්තේය මානවකයාට මේ කතාව කිව්වේ, ඒ කිව්වේ මේ ගාථාව මම කිව්වේ කුමක් නිසාද? පස්සෝකෝ භික්ඛවේ ඒකෝ අන්තෝ ස්පර්ශේ එක්කන්තයයි, ස්පර්ශ සමුදේ එක්කන්තයයි, ස්පර්ශ නිරෝධේ මැදයි, තණ්හා සිබ්බණියයි කියන අර්ථය. එතකොට එහිලා මම කියපු අර්ථය මෙන්න මේ අර්ථයයි. හැබැයි එකින් කියන අනිත්‍යව වැරදි කියන එක නෙමෙයි. පරයායේන සුභසිතක්. ඒ පරයාය අනුව මේ දේවල් නිවැරදි. හැබැයි මම මෙත්තේය මානවකයාට කිව්වේ මෙන්න මේක අදහස් කරගෙන. මේ ස්පර්ශය අදහස් කරගෙන තමයි එතනදී දේශනා කළේ කියලා. එතකොට බුද්ධ භාෂිතය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පරයාය ක්‍රමය කුමක්ද කියන එක අනුව අරගෙන අපිට දේශනා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකෙන් කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයට ධර්මයේ විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. මේක මගේ පර්යාය අනුවයි කියලා කියන එක නෙමෙයි. ඒකට සාධාරණ සහේතුක අර්ථ දැක්විය හැකි යම්කිසි සහේතුක කාරණ අපදේශ තියෙන්නට අවශ්‍යයි. ඒක නැත්තම් ඒක සුභාසිතයක් වෙන්නේ නැහැ, ඒක දුභාසිතයක් බවටයි පත් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේගේ වචනය එලෙස සුභාසිත වචනයක් බවට එතනදී පත් වෙන්නේ නැහැ. එතකොට මේ දුබ්භාසිතයක් බවට පත් වෙනකොට මේ දුබ්භාසිතය එච්චරම බුද්ධ වචනය පිළිබඳව කිලිටුවන්නක් ලෙස සැලකන මිසක බුද්ධ වචනය ලෙස සැලකීමකට පත්වන්නේ නැහැ. ඇතැම් වෙලාවට ඇතැම් අය සංකාසනාදී සූත්‍ර දේශනාවන් අරගෙන මේ එක දුක්ඛ සත්‍යයක් පිළිබඳව කියන්න තියෙන වචන පද අනන්තයි අප්‍රමාණයි කියලා මේ තමන්ට ඕන විදිහට මේක විවරණය කරන්න පුළුවන් කියන එක අදහස් ප්‍රකාශ කරන්නට හැදුවත් බුදුදහම එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ විදිහට තමන්ට ඒ අදාළ සාරණව පෙන්විය හැකි මෙන්න මේකයි අන්තයන් කියලා පෙන්නලා ඒ කරුණට ඇතුළත්ව කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කෙනෙකුට කියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සෝ උභන්තේ විදිත්වාන කියනකොට මේ මෙතනදී මෙන්න මේකයි උයන්න කියලා කියන්නේ. එතකොට බහ කියලා කියන්නේ මෙන්න මේකයි. අන්තේ කියලා කියන්නේ මෙන්න මේකයි කියලා ඒවලට එක එක අර්ථකතන දීලා ඉවර වෙලා Tamanට ගැලපෙන අර්ථ කීමක් බුදුදහම තුළ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව මනවින් තේරුම් ගන්නට අවශ්‍යයි. හරියට බුදු දේශනාව තේරුම් ගැනීමේදී ඒ විදිහේ නිදහස් කොට නෙමෙයි මේ බුද්ධ වචනේ තියෙන්නේ ඕන විදිහට අර්ථකතනය කරන්න පුළුවන් කියලා මෙතනදී තියෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව බුද්ධ භාෂිතයට අනුරූපීව එලෙස මේ අර්ථකථනය කළ හැකි කියන දේම මිසක අර අද ධර්ම විශ්ලේෂණය විකෘති කරන අය විසින් සාවිච්චි කරන්නට උත්සාහවත් වෙන මේ තම තම නැනපමණින් දැනගත යුතුයි කියන අර්ථය ගැන නෙමෙයි මෙතනදී කියවෙන්නේ. ඒ නිසා පර්යායකින් ඒ කියපු කතාව හරි. හැබැයි මගේ අදහස උනේ මේකයි කියලා බුදුරජාණන් වහන්සේහි භාග්‍යතුන් වහන්සේගේ අදහස පිළිබඳව එතනදී දේශනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී මේ භාග්‍යතුන් වහන්සේගේ අදහස බවට පත්ුනේ කුමක්ද කියන එක ගැන පැහැදිලි කරලා විසුණු වහන්සේලාට දේශනා කළා. ඉතින් ඒ කාරණාවට මූලිකත්වයේ දෙමින් තමයි අපි මුලින්ම ඒ ස්පර්ශවාරය පැහැදිලි කළේ ටිකක් දීර්ඝ ලෙස අනිකුත් කරුණු පිළිබඳව අපි කෙටියෙන් නාම මාත්‍රිකව වෙනම සඳහන් කරන්නට යෙදුනේ. මොකද ඒ ධර්මයන් ගැන අපිට විග්‍රහ කරන්නට ගියත් වෙන වෙනම අපිට දීර්ඝ ලෙස කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳ වෙන වෙනම කරුණු දක්වන්නට පුළුවන්කමත් තිබෙනවා. ඒ නිසා ඒට අනුරූපීව තමයි මේ කරුණු කාරණා ටික මේ විදිහට මේ අද සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් කල්පනා කරන්න අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුනේ. ඒ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම තුන් නිවනින් සැනසීම සඳහා මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලයෝ දෙවියන්ටත් අපි අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ටත් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම ඔබ සෑම සිළු දෙනා නමින් වර්ග පරම්පරානුයාත ඥාතීන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. සියලුම ඥාතීන්ට මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාධෝ කියලා ඥාතීන්ටත් අපි මේ අවස්ථාවේදී මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි විශේෂයෙන්ම අද දවසේදී මේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. මේ පුස්කොළ සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඒ දායකත්වයේ දක්වන සියලුම අපේ පින්වත් පිරිසට නම් වශයෙන් සඳහන් කරන්නට ගියත් ලොකු විශාල පින්වත් පිරිසක් එකතු වෙලා තමයි මේ කුසලයන් සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ වේතන ගෙවීම සඳහා කාටත් මොකද මේක දීර්ඝ කාලීනව යන ව්‍යාපෘතියක්, ඒක කෙටි කාලීන ව්‍යාපෘතියක් වන නිසා හැමෝටම එක ආකාරයේම විශාල මුදල් ප්‍රමාණයන්ගෙන් සම්බන්ධ වන්නට නොහැකි නිසා මාසිකව ඒ කාටත් පහසුවෙන් දිය හැකි මුදල් ප්‍රමාණයන් අනුව තමයි මේකට විශාල පිරිසක් සම්බන්ධ වන්නේ.
එනිසා නම් වශයෙන් සඳහන් කරන්නට ගියොත් විශාල පිරිසක් ඉන්නවා මේ සඳහා දායකත්වයේ දක්වන පිරිස් විදිහට. ඉතින් ඒ නිසා අපේ ඒ ඕස්ට්‍රේලියාවේ ඒ කටයුතු කරගෙන යනු ලබන ඒ සිඩ්නි නුවර කණ්ඩායමටත් මෙල්බන් නුවර ඒ අපේ පින්වත් පිරිසටත් ඒ වගේම ඇමරිකාව තුළ කටයුතු කරගෙන යන චින්තක මහත්මාගේ ඒ කණ්ඩායමටත් අපි විශේෂයෙන් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම එංගලන්තයේ තුළ ඒ කටයුතු සිද්ධ කරගෙන යන ඒ පින්වත් සත්පුරුෂ පින්වත් හැම දෙනාටම අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ලන්ඩන් සම්බෝධි විහාරස්ථානයේ මැන්චෙස්ටර් ආදී ඒ විහාරස්ථානයන් මූලික කරගෙන ඒ සෑම තැනකම ඉඳලා කටයුතු සිද්ධ කරගෙන යනු ලබන ඒ පින්වත් පිරිසට ඒ මන්දිරකම මුතුවක්ක ලක්ෂ්මී මහත්මා, දොන් මහත්මා සහ ඒ රන්දිර මහත්මා ආදී ඒ සිටිනාරු මහත්මා සහ ඒ පින්වත් සෑම සිරු දෙනාටම නම් වශයෙන් සඳහන් කළා විශාල පිරිසක් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍ර සියලුම පිරිසවලට අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. මේ මහා ව්‍යාපෘතියකට ඔබ දායක වන්නේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාත් අපේ ශාසන සහ ජාතික අනන්‍යතාවයේ තවදුරටත් සංරක්ෂණය කිරීම සඳහාත් අවශ්‍ය වෙන මහා විශාල වැඩපිළිවෙලකටයි ඔබ මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබේ ජීවිතය තුළ සිදු කරනු ලබන මහඟුම කුසල ධර්මයකට ඒ නිසා ඒ පිළිබඳව හැමදාම හිත හිතා සතුටු වන්න. ඒ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මානුසස බලයෙන්ොත් මේ විදිහට අද දවසේ සිද්ධ කරගත්ත මේ සීල කුසලාරේ සංස ධර්මයන්ගේ බලයෙන්ොත් ඔබ සීලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.